Samanta chakravalesu atra gajantu devata sadhamman munirajas sunantu sagamukhadam dhamma savana kalo ayam bhadanta Dhamma savana kalo ayam bhadanta Dhamma savana kalo ayam bhadanta Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Gauravaniya viharadhipati ape hamudran wahanse pradhana Pujaniya Maha Sangharatnayan avasarayi Mænayan wahanse sadahati karunika pinnathune Hema dinama utum saddharma shravanaya siddha karagannata sudanam wana mohota Lothura samma sambuddharajanan wahanse deshana kota wadala ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් සල්පයක් නම ශ්‍රවණය කරගන්නටයි ඔබ හැමදෙනාම සූදානම් වන්නේ. පින්නතුනි මේ ලෝකේ බුද්ධ කියන වචනය පවා අහන්නට ලැබීම ඉතාම දුර්ලභයි. කෙනෙක් උදැල්ලක් සහ පැසක් අරගෙන උදැල්ලකුයි කූඩෙකුයි අරගෙන මම මේ මහ පොළව නොපොළවක් කරනවා කියලා මේ පොළව පෙරලන්න පටන් ගත්තොත් Ya, dawasaka me polowa peralala iwara wei kiyana. Habai kenek mama buddhatwayata patthena kiyala paramita purannata patan gattot eka lesi naha kiyana. Epamana pramanayakata samanya kenekuge chetana vishaya samanya minissunge vishaya pate ikmama yana vidihata buddhatwaya sadaha keneku manasa huru purudu karana. ඒ වගේ මහෝත්තමයන් වහන්සේලා ඊටම දුර්ලභයි මේ ලෝකයේ තුල බලන්නකො දානය කියන කාරණාව දිහා විතරක් බැලුවත් දානය කියන දේ පාරමිතාවක් විදිහට උන්වහන්සේ පුරනකොට සාමාන්‍ය මිනිස්සුන්ගේ විෂය ප්‍රමාණයන් කොච්චර ඉක්මවා යනවද කියන එක සාමාන්‍යයෙන් ලෝකේ වැඩිපුර මිනිස්සු දන් දෙන්නේ කොහොමද ලෝකේ වැඩිපුර මිනිස්සු දන් දෙන්නේ සමන්නට වැඩිපුර තියෙනකොට යම් ප්‍රමාණයක් දානය සඳහා යොදවනවා අනිත් අයට දෙන්න පෙළඹෙනවා ඒ ප්‍රමාණය ලෝකෙ වැඩි. තමන්නට බොහොම අවම දෙයක් තමන්ට ලැබෙන දුර්ලභ දෙයක් තමන් දන් දෙනවා කියන එක ඒ පිරිස සාපේක්ෂව දන් දෙන පිරිස අතරිනුත් ඉතාම අඩුයි. ඒ පිරිස අතරිනුත් තමන්ගේ අංග ප්‍රත්‍යයන් ආදී දන් දෙනවා කියන පිරිස තවත් අඩුයි. ඒ පිරිස අතරිනුත් තමන්ගේ මුළු ජීවිතේම දන් දෙනවා කියන පිරිස තවත් අඩුයි. බෝධිසත්වයන් වහන්සේ උන්වහන්සේ තමන්ගේ මනස දානයේ පැත්තෙන් පුරුදු කළාම සමහර විටක තව සතෙකුගේ බඩගින්නක් දැකලා තමන්ගේ ශරීරයේම ඒ සතාගේ කුසගින්න නිවීම සඳහා පූජා කරපු අවස්ථා තියෙනවා. එතකොට දැන් සාමාන්‍ය මිනිස්සෙකුගේ තියෙන සීමා මායි ඉක්මවා ගියපු මට්ටම. ඉතින් එබඳු මට්ටමකින් මේ බොහෝ කාලයක් මුළුල්ලෙහි එකම ඉලක්කයකට මනස පුරුපුරුදු කරනවා කියන එක ලෙහෙසියෙන් කෙනෙකුට කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ නමකගේ පහළම දුර්ලභ වෙන්නේ ලෝකෙට. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ ඇයි? මොකක්ද බුදුරජාණන් වහන්සේ නමකගේ අවශ්‍යතාවය? තයෝධම්ම සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ ධර්ම දේශනා කරන්නේ කරුණු තුනක් නිසා. ධර්ම තුනක් ලෝකේ තියෙන නිසා තමයි පහළ වෙන්නේ මොකක්ද? ජාතිය, ජරාව, මරණය. මේ ධර්ම තුන ලෝකේ තියෙන හින්දා තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ධර්ම දේශනා කරන්නේ. ඇයි?
ලෝකෙ මොනතරම් සම්පත්තියක් තිබුණත් මොනතරම් වටිනාකම් සහිත දේවල් තිබුණත් ඒ හැම දෙයකටම කෙලවරක් තියෙනවා සීමාවක් තියෙනවා ඒකේ උඩරිම යන්න පුළුවන් තැනක් තියෙනවා කොතෙන්ද ජරා මරණය ළඟට ගිහිල්ලා ඒක නතර වෙනවා ලෝකෙ මොනතරම් සම්පත්තියක් ඉහෙළම සැපයක් කෙනෙක් ලෞකිකව ලැබුවත් ඉහෙළම සැපයක් කරා ගියත් ඉහෙළම බලයක් කෙනෙක් ලබා ගත්තත් යන්න පුළුවන් සීමාවක් තියෙනවා ජරා මරණය දක්වා පමණයි එක තියෙන්නේ එතනින් එහාට ඇති පළක් නැහැ ඉතින් යම් කිසි දෙයක් යම් සීමාවකට ඇවිල්ලා නතර වෙනවා නම් කෙලවර වෙනවා නම් බුද්ධ ආදී සත්පුරුෂයෝ කවදාවත් කියන්නේ නැහැ ඒක වටිනාකමක් කියලා ඒ නිසා තමයි බෝධිසත්වයන් වහන්සේ මහා විනිශ්‍රමණය කළ ඒක දැකපු නිසා තේරුම් ගත්ත නිසා යම් දෙයක් ජරා මරණය හමුවේ කෙලවර වෙන්නේ නැත්නම් ඒ ජරා මරණය හමුවේ කෙලවර නොවන තැනකට කොහොමදපත් වෙන්නේ කියන දේ තමයි හොයාගෙන ගියේ. උන්වහන්සේ අවබෝධ කළත්තේ දේ ලෝකයට දේශනා කළත්තේ දේ දුක නැති කර ගැනීමෙහි ප්‍රායෝගික ක්‍රියාපිළිවෙත පිළිබඳව. එතකොට ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ ලෝකේ යථාර්ථය තේරුම් ගන්න ඇත්ත ඇති හැටියට දකින්න. ඒක තමයි පෙන්වන්නේ. ලෝකේ ඇත්ත ඇති හැටියට කෙනෙක් තේරුම් ගන්නවා නම් එයාට දුක නැති කරන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පෙන්වෙන්නේ මොකක්ද? සාමාන්‍ය කෙනෙකුට නොපෙනෙන වැහි තිබෙන දේ නුවණින් දකින්න අවශ්‍ය මාර්ගය විවර කරලා පෙන්වනවා. මෙන්න මේ විදිහට ලෝකයේ ඇත්ත තේරුම් ගන්න එතන දුකේ පැමිණීමක් එතකොට වෙන්නේ නැහැ කියන එක විවරණය කරලා පෙන්වනවා. මේ පවතින යථාර්ථය විවරණය කරන්නට බුදුරජාණන් වහන්සේ විවිධ ක්‍රමවේදයන් පාවිච්චි කළා. ලෝකේ පවතින ඇත්ත පැහැදිලි කරන්නට විවිධ ක්‍රමයන් විවිධ පර්යායන් භාග්‍යවතුන් වහන්සේ භාවිත කළා. දැන් ලෝකය පිළිබඳව බුදුරජාණන් වහන්සේ නම විවරණය කරනකොට ඒක විවිධ පැතිකඩවල් වලින් විවරණය කරලා තියෙනවා. ඇයි? කෙනකෙනාගේ චරිත නානත්වය අනුව, ඉන්ද්‍රිය නානත්වය අනුව මේක අවබෝධ කරගන්න පහසු වීම සඳහා. වෙලාවකට ලෝකයේ යථාර්ථය දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ භාවිත කළපු ක්‍රමවේදය තමයි චතුරාර්ය සත්‍ය ධර්මයක් විදිහට ඒක විවරණය කළ පෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මයක්. දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය හැටියට චතුරාර්ය සත්‍යයක් විදිහට පෙන්නේ. මේකේ සත්‍ය දෙකක් ලෝකේ හට ගැනීම නැතිනම් සසර පැවැත්ම පැත්තට කතා කරන සත්‍ය දෙකක් ලෝකේ නිරෝධය සසර පැවැත්ම නැති කරන පැත්තට කතා කරනවා. දුක්ඛාර සත්‍ය සහ දුක්ඛ සමුදය ගැන කතා කරන්නේ මොකක්ද? සසර පවතින්නේ කොයි විදිහටද? මොකද්ද මේ හේතුඵල ධර්ම න්‍යායය කියන එක තමයි කෙටියෙන්ම දේශනා කරේ. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ සංක්ෂිප්ත හේතුඵල ධර්ම පැහැදිලි කිරීම තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. දුක්ඛාර සත්‍ය පෙන්වනවා. දුක්ඛාර සත්‍ය ඇති වෙන්න හේතුව සමුදය හැටියට පෙන්වනවා. එතකොට මොනවාද? දුක කියන්නේ ඵලයක්, සමුදය කියන්නේ හේතුවක්. එතකොට හේතුව ආපහු තියෙනවා නම් මොකද්ද තියෙන්නේ? ආපහු ඵලයක් තියෙනවා. එතකොට ඵලයක් හේතුවක්, ආපහු ඵලයක් හේතුවක් මේ විදිහට මේ පැවැත්ම තියෙනවා. හේතුඵල ධර්ම. ඒකෙම නිරෝධය පැත්ත සහ ඒකට මාර්ගය පෙන්නවා. ඒක නතර කරන්නේ කොහොමද කියන එකක් පෙන්නවා. ඊට පස්සේ තවත් අවස්ථාවකදී භාග්‍යවතුන් වහන්සේ ලෝක යථාර්ථය විවරණය කරන්න භාවිත කරපු ක්‍රමය තමයි පටිච්ච සමුප්පාද වශයෙන් පෙන්නේ. ලෝකේ පවතින ස්වභාවය පිළිබඳව ටිකක් මධ්‍යස්ථ හේතුඵල ධර්ම න්‍යායයකට අනුව බෙදා පෙන්නවා. මෙන්න හේතු කියන්නේ මේ ධර්ම, ඵල කියන්නේ මෙන්න මේ ධර්ම. දුක කිව්වහම පැහැදිලි මදි නිසා දුක්ඛාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව තවදුරටත් පැහැදිලි කිරීමක් විදිහට මොකක්ද කියන එක පෙන්වන එක තමයි අපිට දීර්ඝව ටිකක් අර දුක චතුරාර්ය සත්‍යයට වැඩිය දීර්ඝව පෙන්නපු හේතුඵල ධර්ම න්‍යායය තමයි පටිච්ච සමුප්පාදයේ විදිහට අපිට දකින්න ලැබෙන්නේ. ඒත් මේ ලෝකේ යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා පෙන්වපු එක ධර්ම පරයයයි. ඊට පස්සේ තවත් අවස්ථාවකදී ආයතන වශයෙන් පෙන්වනවා. ආයතන කියලා කියන්නේ මොනවාද? චක්ඛ ආයතන, සෝත ආයතන, ගහන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන. මේ අපි ලෝකයේ කියලා පරිහරණය කරන මේ ඉන්ද්‍රිය ධර්ම ටික හරහා අපිට පෙන්වන ලෝක යථාර්ථය අවබෝධ කරගන්න විදිය.
තව අවස්ථාවකදී ධාතු හැටියට පෙන්වනවා. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු මේ විදිහට පෙන්වනවා. තවත් අවස්ථාවකදී භාග්‍යතුන් වහන්සේ ස්කන්ධ වශයෙන් පෙන්වනවා. ස්කන්ධ වශයෙන්. එතකොට මේ විදිහට ලෝකේ යථාර්ථයේ තේරුම් ගැනීම සඳහා ඒ ඒ පුද්ගලයන්ට තේරුම් ගන්න පහසු වීම සඳහා විවිධ පැතිකඩවල වලින් මේ එකම යථාර්ථය විවරණය කරලා පැහැදිලි කරලා බෙදා දක්වීමක් සිදු කරගන්න. ඉතින් ඔය කොයි පාරෙන් ගියත් අපිට යන්න තියෙන කොටට එකම තැනකට එකම ඇත්තක් තේරුම් ගන්න තමයි යන්න තියෙන්නේ. මොන පාරෙන් ගියත් එකම ඇත්තක් එකම යථාර්ථයක් තමයි තේරුම් ගන්න තියෙන්නේ. මොකද්ද තේරුම් ගන්න තියෙන යථාර්ථය? අපිට මේ හම්බෙන ලෝකය කොහොමද හටගත්තේ, ලෝකය කොහොමද නිරෝධයට පත් වෙන්නේ, ඔය යථාර්ථය ළඟට තමයි යන්න තියෙන්නේ. ඉතින් ඕක තේරුම් ගන්න යනකොට අපි ගොඩක් වෙලාවට හඳුනා ගන්න එක දහම් පරයයක් තමයි ස්කන්ධ වශයෙන් ලෝකය පිළිබඳව අපි දකින එක. ඔබ දන්නවා ස්කන්ධ කියන්නේ මොනවද කියලා. මොනවද ස්කන්ධ කියලා කියන්නේ? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය. ඇයි ස්කන්ධ කියලා කියන්නේ මේවලට? ගොඩක් කියන අර්ථය, සමූහයක් කියන අර්ථයනේ. කන්දත්තෝ රාසත්තෝනේ. මේ ස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? රාසත්තෝ කන්දත්තෝ. ස්කන්ධ රාශිය අර්ථයෙන් ස්කන්ධ කියනවා. සමූහ අර්ථයෙන් ස්කන්ධ කියනවා. මේ ගොඩක් කියන තේරුම තමයි මෙතන තියෙන. රූප ගොඩක්, ඒ නිසා කියනවා රූපස්කන්ධ. වේදනා ගොඩක්, වේදනා ස්කන්ධ. එතකොට මොනවාද රූපේ කියලා කියන්නේ? සතර මහා ධාතු උපාදාය රූප. මේකට කියනවා රූපස්කන්ධ. පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුව වර්ණ ගන්ධ රස ඕජා. මේකට කියනවා සතර මහා ධාතුව තියෙනවා නම් යම් තැනක අනිවාර්යයෙන්ම තියෙනවා වර්ණයක්, ගන්ධයක්, රසයක්, ඕජාවක් තියෙනවා. ඒකට කියනවා උපාදාය රූප කියලා. එතකොට අපි ලෝකයේ ඇති කරගන්නේ යම් විදිහකින් විඳීම් විදිහටනේ. එක්ක සැප වශයෙන් දැනෙනවා, දුක් වශයෙන් දැනෙනවා. එහෙම නැත්නම් සැපත් දුකක් නැහැ කියන තැනින් දේවල් ඇසුර වෙනවා. එහෙනම් එතන තියෙන මොකද්ද? විඳීම. එහෙනම් වේදනා ස්කන්ධ කියලා කිව්ව එකට. ඊට පස්සේ හැඳිනීම කියනවා. නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් පිළිබඳව අපි හඳුනා ගන්න ආකාරය තියෙන එකට කිව්වා සංඥාව කියලා. ඊට පස්සේ අපි හිතේ ඇති කරගන්න අනිත් ගති ලක්ෂණ ඔක්කොම ඇතුළත් කරලා කිව්වා අපි හිතන කම කියන එකට පොදුවේ ගත්ත සංස්කාරය කියලා. දැනගන්න කම කිව්වා විඥානය. ඔය ටිකට කිව්වා ස්කන්ධ කියලා. දැන් මේ ස්කන්ධ පිළිබඳව අපි තේරුම් ගන්නකොට අපිට බොහොම සියුම්ම ගැඹුරින් මේ ගැන අධ්‍යයනය කරන්නට, තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. සාමාන්‍ය කෙනෙකුට ඇසුරු වෙන දේ මොකක්ද? පංච උපාදානස්කන්ධය. දුක පිළිබඳව දේශනා කරනකොට දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන්ම කියනවා නම් පංච උපාදානස්කන්ධය දුකයි කියලා. ඇයි ඒක දුකයි කියලා කිව්වේ? ඒක අපිට වේදනාත්මකව දැනෙන්නේ නැහැ. හැබැයි පංච උපාදානස්කන්ධය කියන්නේම දුකක් තමයි. එතකොට අපිට තේරුම් ගන්න තියෙන දුක හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අන්නේ ඒකයි. දැන් අර මුල්ම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට අහන්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේගේ වාදේ මොකක්ද කියන එක පිළිබඳව. නේ? උපතිස්ස කෝලිත දෙන යනකොට. එතකොට උපතිස්ස කෝලිත දෙනම යනකොට බුදුරජාණන් වහන්සේගේ වාදේ ගැන මොකක්ද අහන්න ලැබෙන්නේ? "ඒ ධම්මා හේතුප්පභවා තේ සං හේතු තථාගතෝ ආහා." එතකොට යම් ධර්මයක් හේතුන් ප්‍රභවය කරගෙන තියෙනවා නම්, හේතු මුල් කරගෙන තියෙනවා නම්, ඒ ධර්මයන්ට තියෙන හේතුව තථාගතයන් වහන්සේ දේශනා කළා. තේසංච යෝ නිරෝධෝ. ඒ ධර්මයන්ගේ නිරෝධයත් පෙන්වුවා. මෙන්න මේක තමයි මහා ශ්‍රමණයන් වහන්සේගේ දේශනාව කියලා කිව්වේ. මොකද්ද මේ "යේ ධම්මා හේතු ප්‍රභවා" කියලා කිව්වේ? මොනවාද? මොනවාද මේ හේතු නිසා හටගන්නවා කියලා කිව්වේ? මේ ස්කන්ධ පංචකය හේතු නිසා හටගන්න දේ කියලා විවරණය කළේ මෙන්න මේ දේ තමයි. එතකොට අපිට හම්බෙනවා, එතකොට දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍ර ආදී තැන්වලදී අපිට සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එක, මේ දුකේ හට ගැනීම තමයි අපිට පැහැදිලි කරලා තියෙන්නේ.
අපිට දුක දැනෙන්නේ කොයි විදිහටද? වේදනාත්මක භවකින්. ඒකට අපි කියුවා ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, අප්‍රිය සංප්‍රයෝග, ප්‍රිය විප්‍රයෝග, කැමැති දේ නොලැබීම මේවා දුකයි කියලා අපි හඳුනගත්තා. මේ ටිකටනේ දුක ඇති වෙන්නේ. වෙන මොකුත් නැහැ. ඔක්කොම දුක් ওই ටික ඇතුළට දාන්න පුළුවන්කම තියෙනවා. දැන් යම් පිච්චන් නැළබති තම්පි දුක්ඛං කියනකොට යම කැමැතිද කැමැති දේ නොලැබීම කියන එක තමයි හැමතැනකම දුක තියෙන්නේ. කැමැති දේ නොලැබීම දුකයි කියවහම ඔක්කොම ඔක ඇතුළට ඇතුළත් කරන්න පුළුවන්. හැබැයි මේ වේදනාත්මකව ඇති වෙන මේ දුක කෙටියෙන්ම කෙටි කරලා එක තැනකට තව විදිහකට දැක්වුවා සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ කියලා. පංචපාදානස්කන්ධේ දුකයි කියලා. දැන් ඕගොල්ලන්ට තියෙනවා පංචපාදානස්කන්ධයේ දුකයි කිව්වේ. ඇයි? එතකොට පංචපාදානස්කන්ධය කියන්නේ මොකක්ද? පංචස්කන්ධය කියන්නේ මොකක්ද කියන මේ කාරණාව පිළිබඳව තේරුම් ගන්න. ස්කන්ධ වශයෙන් පවතින ලෝකයේ ගැන තේරුම් ගන්නකොට ওই ටික තේරුම් ගැනීම ඔයගොල්ලන්ට ඉතාම වැදගත් වෙනවා. ස්කන්ධ පංචකය නැත්නම් පංචස්කන්ධය කියන්නේ මොකක්ද? පංචපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න. පංචස්කන්ධය කියලා කියන්නේ රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර විඥාන උපාදානස්කන්ධය. මොකක්ද මේ දෙක අතර තියෙන වෙනස? මේ දෙක අතර තියෙන වෙනස මොකක්ද? පංචස්කන්ධයේදී රූප අපි හිතමුකෝ රූපස්කන්ධයත් රූප උපාදානස්කන්ධයත් අතර තියෙන වෙනස මොකක්ද? රූපය ගැන රූපස්කන්ධය ගැන කරන විග්‍රහයම තමයි ඛණ්ඩ සූත්‍රය ඔයගොල්ලෝ බලන්න අරගෙන. බුදුරජාණන් වහන්සේ රූප උපාදානස්කන්ධය ගැන දේශනා කරන්න භාවිත කරන්නේ තේ වචන ටිකම තමයි. රූපස්කන්ධය ගැන කියන විදිහමයි උපාදානස්කන්ධය ගැන කියන්නේ. හැබැයි එතන එක වෙනසක් තියෙනවා. මොකක්ද වෙනස? වචන දෙකක් වෙනස් වෙනවා. රූප උපාදානස්කන්ධයේ සාසවා උපාදානීයා කියන වචන දෙකකින් වෙනස් වෙනවා. සාසවා උපාදානීයා. සාසවා කියන්නේ මොනවාද? ආශ්‍රවයන් සහිත වූ ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන්නට පුළුවන්කම තියෙන දේවල්. අකුසලයක් උපදිනකොට අකුසලය කියන එක ඇතුලේ ආශ්‍රව තියෙනවා. ඒ වගේම ඒක ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ කුසලය ඇතුලේ ආශ්‍රව කියන එක තියෙනවද? කුසලය ඇතුලේ ආශ්‍රව කියන එක නැහැ. හැබැයි කුසලය පිළිබඳව ආශ්‍රව උපදවන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි ලෞකික කුසලය ගැන කතා කරනකොට නැතිනම් සම්මා දිට්ඨිය ගැන කතා කරනකොටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා කියලා නේ දේශනා කරන්නේ. සාස්ත්‍රවයි පුඤ්ඤ භාගියයි උපදි වේපක්ඛා. දැන් කුසල් සිතක් නම් කුසල් සිත ඇතුලේ කිලුටු හෝ අකුසල් තියෙන්න බෑනේ. ඒ නිසා කුසලය ගැන කියනකොට පාවිච්චි කරන වචනයක් තියෙනවා. ඔයගොල්ලන්ට බර වැඩි වෙයි දන්නේ මේ වචන. අසංකිලිට සංකිලේශික ධර්ම කියලා. අසංකලිට කියන්නේ කිලුටු නැහැ. සංකිලේශිකයි කියලා කියන්නේ කෙලෙසීමට හිතයි. අකුසල් කියන්නේ සංකිලිට සංකිලේශික. කෙලෙස කිලුටුයි කෙලෙසීමට හිතයි. ඔගලොන්ට තරහක් ඇති වුණාම ඇති වුණු තරහ ගැන හිතලා පස්ස වෙලාවකදී ආපහු තරහ ගන්න බැහැ. පුළුවන් නේ? එතකොට මේ පස්ස වෙලාවකදී තරහ ගන්න බැහැ. ඇයි? ඒක තමයි අර වෙලාවේදී කිලුට සහිත බවක් තමයි තිබුණේ. හැබැයි ඒක සංකලේශිකයි. ආපහු හිත පිරිහෙන්න පුළුවන් කෙලෙසීමට ලක් වෙන්න පුළුවන්කම තියෙනවා. කුසලය අසංකලිටයි. ඔගොල්ලෝ ගිහිල්ලා බොහොම සැදැහැසකින් දානයක් දෙනවා. දාන දුන්නාම දැන් ඒක ශ්‍රද්ධාවෙන්මයි දුන්නේ. ආපහු දීපු වෙලාව ගැන ලෝභ සිතකින් අරමුණු කරන්න බෑද ඔන්න? කෙනෙකුට ඔන්න ලෝභ සිතකින් ඒක අසුර වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා සංකලේශිකයි. දැන් දානයක් දෙනවා. දානේ දීලා මට මේ විදිහේ සම්පත්තියක් ලැබේවා කියලා දිව්‍ය ලෝකේ සම්පත්තියක් ප්‍රාර්ථනා කරනවා. එතකොට ඒ සම්පත්තියට කැමැති බව ලෝභෙද අලෝභෙද? ඒක ලෝභය. එතකොට ඒක මොකද්ද? ඒක හිතේ ඇත් තියෙන කිලුටක්. එතකොට අන්න අර කුසලය නිසා අපි මේක උපදවගන්න. අන්නේ කිලුටු වලින් ඇසුරු කරන්න පුළුවන් නිසා හිතේ තියෙන ආශ්‍රව වලින් ඇසුරු කරන්න පුළුවන් නිසා රූපය කියන එක සාසවයි කියලා කියනවා. රූපය කියන තැන ආශ්‍රව නැහැ.
හැබැයි රූපේ දිහා බලාගෙන කාන්ට හරි ආශ්‍රව උපදන්න පුළුවන්කම තියෙනවා. ආශ්‍රව සහිත කෙනෙකුට ආශ්‍රව සහිත මනසින් රූපේ ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා රූපේට කියනවා සාසවා. රූපේ සාස්ත්‍රවයි. උපාදානීයයි. එතකොට රූපේ කියන කේ නිසා සාස්ත්‍රව ධර්මයක්. ඒ විදිහටම වේදනා සංඥා සංඛාර විඥාන කියන ටික ඇසුරු කරගෙන ආශ්‍රව උපදවන්න පුළුවන් නම් මොකද්ද කියන්නේ? සාසවා. පංච උපාදානස්කන්ධය. ප්‍රත්‍යඥ කෙනෙකුට කියන්නේ සාමාන්‍ය මට්ටමේ ආශ්‍රව තියෙන කෙනෙකුට පංච උපාදානස්කන්ධේම තමයි හැම වෙලාවකදීම ඇසුරු වෙන්නේ. දැන් හිතන්නකෝ ඇහැට රූපයක් ගැටෙන වෙලාවෙදී අපි දන්නවනේ ඒ එතන දැනගන්න හිත විපාක හිතක් කියලානේ ප්‍රභාස්වරයි. අපිට ඒක දැනගන්න මොහොතේදී ඉස්සෙල්ලම වර්ණ සටහනක් ඇහැට ගැටුණා කියන බව විතරයි දැනගන්න පුළුවන්කම තියෙන්නේ. අපි දන්නේ නැහැ ඒක වටිනවද නොවටිනවද මොකක්ද කියන එකවත් දන්නේ නැහැ. ඒ මට්ටමේ හිතක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රකෘති පරිසුද්ධ මිදං චිත්තං. මේ හිත ප්‍රකෘතියම ප්‍රභාස්වරයි. හැබැයි ඒ දේ එයාගේ හිතේ ආශ්‍රව තියෙනවා නම් අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? ආශ්‍රවයෙන් අරමුණු කරනවම තමයි. ඒ නිසා එතන ආශ්‍රව නැති වුණත් එයාගේ හිතේ ආශ්‍රව තියෙන හින්දා අර ධර්මයට කියනවා සාසවා කියන වචනය. ඒකට කියනවා එහෙනම් පංච උපාදානස් කන්දේමයි කියන්නේ. එතන කෙලෙස් කිලුටු නැති වුණත් එයා පාවිච්චි කරන්න මොකද්ද? පංච උපාදානස් කන්දේ. ඇයි පංච උපාදානස් කන්දේ දුකයි කියන්නේ? පංච උපාදානස්කන්ධය දුකයි කියලා කිව්වේ ඔක හේතු නිසා හටගන්න ධර්මයක්. හේතු නැති වෙනකොට නැති වෙලා යන දෙයක්. ඒ හේතු නිසා හටගන්න හේතු නැති වෙනකොට නැති වෙලා යන දේ පිළිබඳව අවබෝධයක් නැති වුණොත් අනිවාර්යයෙන්ම යාට දුක පැමිණෙනවම තමයි. ඒ නිසා තමයි ඒක දුකයි කියලා කිව්වේ. හේතු නිසා හටගන්න බවම සංකත බව. ඒක දුක්ඛ ලක්ෂණයක්. ඒක දුක්ඛ ලක්ෂණයක්. ඒ නිසා තමයි ඒක දුකයි කියලා කිව්වේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ස්කන්ධ ටිකක්, يعني දැන් කෙනෙකුට ස්කන්ධ ටිකක් තියෙනවා නම් ඒකත් එහෙනම් හේතු නිසා හටගන්නව නේද කියලා. ඔව් ඒකත් හේතු නිසා තමයි හටගන්නේ. හැබැයි ඒක වෙනම දුකයි කිව්වේ නැත්තේ ඇයි? එතන ස්කන්ධ ටිකක් තියෙන එතන ප්‍රඥාවේ දෙන නිසා. එතන යාට නොදන්නාකම කියලා එකක් නැහැ. හේතු නිසා හටගන්න බව සහ හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා දකින අවබෝධය එතන තියෙනවා. ඒ නිසා එතන කොයි වෙලාවකවත් එයාට දුක උපදින්න හේතුවක් වෙන්නේ නැහැ. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරන්න තමයි එතනදී ඒ ස්කන්ධ ටික වැවෙන්නේ. ඒ නිසා ඒකට කිව්වා මොකක් කියලාද? ස්කන්ධ පංචකයක් කියලා. එතකොට දැන් පැහැදිලිද පංචස්කන්ධය කියන්නේ මොකක්ද? පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියන එක? ඕක දැන් අපේ ජීවිතය ඇතුළෙන් අපි කතා කළොත් ඕක දැන් කර්ම ටිකක් විදිහටනේ අපි ඒක කතා කළේ. ඕක ඔබ ඔබේ ජීවිතය තුළින් කතා කළොත් අපේ ජීවිතය තුළ අපිට ඇසුරු වෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධ ධර්මයි. සමනුපස්සනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකේ යම් කිසි කෙනෙක් පුබ්බේ නිවාසානුසති ඥානෙ උපදෝගෙන පෙරවිසු කඳ පිළිවෙල පිළිබඳව සිහි කරනකොට එයයි ඒද සිහි කරන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයෙන්ම සිහි කරනවා. මම මෙහෙම හිටියා, මෙහෙම හිටියා, මෙහෙම දේවල් කළා කියලා සිහි කරොත් පංච උපාදානස්කන්ධයෙන්ම සිහි කරනවා. වර්තමාන කෙනෙක් ඇසුරු කරනකොට පංච උපාදානස්කන්ධයෙන්ම ඇසුරු කරනවා. අනාගතයට මම මෙහෙම කරනවා කියනවා නම් ඒ මොකද්ද? පංච උපාදානස්කන්ධයක්ම ඇසුරු කරනවා. ගද්දුල බද්ද සූත්‍රයක් ගත්තොත් බල්ලෙක් කණුවක ගැට ගැහුවාම බල්ලා ඇවිදින්නේ, දුවන්නේ, ඉඳගන්නේ ඔක්කොම කරන්නේ කොතනද? අර කණුව ළඟම තමයි. ඒ වගේ මේ ලෝකේ පුද්ගලයා මොකද කරන්නේ? පංච උපාදානස්කන්ධේ වටාම හැසිරෙනවා. පංච උපාදානස්කන්ධයක් මතම ජීවත් වෙනවා. ඒක තමයි ස්වභාවය. පංච උපාදානස්කන්ධයක් මත තියෙන ජීවත් වීම කියන එක, පංච උපාදානස්කන්ධයක් මත හැසිරෙනවා කියන එක තියෙන්නේ මොකක් නිසාද? අපේ ඇත්ත නොදන්නාකම මත ආශ්‍රව උපාදාන අපේ මනස තුළ තියෙන නිසා තමයි අපිට ඒක ඇසුර වෙන්න පුළුවන්කම තියෙන්නේ. ආශ්‍රව කියන්නේ මොනවද? කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව. ඒ කියන්නේ මොනවද? අපේ හිතේ වැරදි විදිහට තියෙන පුරුදු වලට කියනවා, ගති ලක්ෂණ වලට කියනවා අපි ආශ්‍රව කියලා. එතකොට කාමාශ්‍රවය කියලා කියන්නේ රූපයෙහි ආස්වාදය තියනවා කියන බවට අපිට තියෙන පුරුද්ද. දැන් සමහර ඒ කියන්නේ අපිට රූපයක් දකිනකොට මේක ලස්සනයි කියලා හිතනවනේ.
රූපයක් දකිනකොටම මහමුතු වෙලාවක් කල්පනා කර කර ඉඳලා අපි අමාරුවෙන් ගන්නෑ මේක ලස්සනයි කියලා. ස්වභාවිකවම අපිට හිතට එනවා මොකද්ද? රූපේ ලස්සනයි. කැතයි නම් අපිට ස්වභාවිකවම එනවා මේක කැතයි. ඒකට රූපේ පැත්තේ මේ කැමැත්ත හෝ අකමැත්ත තියෙන ගතිය අපිට නිකම්ම ඇති වෙන දෙයක්. ඇයි අපි මනස එතනට නිකම්ම පුරුදු වෙලා තියෙන දෙයක්. අන්නේ ඇති කරගත්ත පුරුද්දට තමයි ආශ්‍රවයක් කියලා කියන්නේ. වැරදි විදිහට දකින්න ඇති කරගත්ත පුරුද්ද. ඒකට අපි කියනවා රූපේ පැත්තේ ඔය සතුට ඇති කරන බව තියනවා කියලා හිතන එකට. සද්දයක් ඇහෙනකොට මිහිරි සින්දුවක් එහෙම නැත්නම් මිහිරි ශබ්දයක් කියලා අපි ඒ පැත්තට යොමු වෙන එක. ඒකට කියනවා හිතේ තියෙන ආශ්‍රවය. කාම ආශ්‍රවය තමයි ඒ බව ඇති කරන්නේ. ඒ නිසා තමයි අපිට හිතට අනිත් ඒවා පේන්නේ. අපිට පේන්නේ මේක පාරම ලස්සන දේවල් ඇහෙන්නේම හොඳ මිහිරි දේවල් එහෙම දේවල් විදිහට පේන්නේ කාම ආශ්‍රවය නිසා. ඊට පස්සේ භව ආශ්‍රවය කියලා කියන්නේ භවය. කාමයේ ආශ්‍රවයක් බවට පත් කරගත්තාම ඒ මට්ටමෙන් භවයක් තියෙනවා. අපිට කාම භවය කියන එක තියෙනවා නේ. මොකක්ද රූපේ පැත්තේ ඇලෙන සුදුසු බව තියෙනවා. එතකොට අපි කැමති දේවල් කොහෙද තියෙන්නේ? බාහිර රූපේ පැත්තේ තියෙනවා. ශබ්ද ගන්ධ රස ස්පර්ශ පැත්තේ තියෙනවා. ඒක තමයි භවය. ඒකෙම දැඩිව අල්ලගත්තොත් එහෙම දිට්ඨිය. ඒකට කියනවා අස්සාද දිට්ඨි කියලා. රූපේ මාශාදේ තියෙනවමයි කියලා දැඩිව ග්‍රහණය කරගත්තොත් අභිනිවේෂ පරාමාසෝ දිට්ඨි අස්සාද දිට්ඨි. අවිද්‍යාව තමයි ඔකට මුල් වෙන්නේ. ඔකට කියනවා අවිජ්ජාසව කියලා. ඒක තමයි ආශ්‍රව ධර්ම ටික. ඔය ආශ්‍රව ධර්ම ටික කෙනෙකුගේ මනසෙ තියෙනවා නම් එයා මොකද කරන්නේ? අර ස්කන්ධ ටික ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරනවම තමයි. ඒ ස්කන්ධයන්ගේ ආශ්‍රවය ඇසුරු කරන්නේ. ඒකට මුල් වෙන ප්‍රධාන ආශ්‍රවය අවිද්‍යාව. ඇත්ත නොදන්නා කම. මොකේද ඇත්ත දන්නේ නැත්නම් ස්කන්ධ ටිකේ ඇත්ත දන්නේ නැහැ. මොකද්ද ස්කන්ධ ටිකේ ඇත්ත? ස්කන්ධ ටිකේ ඇත්ත තමයි භූත ස්වභාවයේ ඌ පරිදි බව තමයි හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන ස්වභාවය. ස්කන්ධ ටිකේ ස්වභාවය හේතු නිසා හටගන්නා, හේතු නැති වෙනකොට ඒක නැති වෙලා යනවා. ඒක තමයි එතන තියෙන ස්වභාවය. අපි තේරුම් ගන්න තියෙන්නේ තන්න ඒ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන බව. ඕක නොදන්නා කම නිසා තමයි අපිට මේ රූපය පිළිබඳව සත්ත්ව පුද්ගල ආත්ම සංකල්පනාවන්ගේ පැවැත්ම කියන එක තියෙන්නේ. සත්ත්ව පුද්ගල ආත්ම සංකල්පනාවන්ගේ පැවැත්ම තියෙන. දැන් අපිට තියෙනවානේ මේ ලෝකය තියෙනවා කියලා එකක් නේ. පවතිනවා කියලා හැඟීමක් තියෙනවා. ඒ ඇයි අර හේතුඵල ධම පිළිබඳව ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැතිකම නිසා. එතකොට දැන් අපි ගත්තාම දැන් ඔය උදාහරණයක් හැටියට මම නිතර මතක් කරන දෙයක් තමයි දැන් බල්බ් එකක් ගත්තාම මේක තප්පරයට 60 වතාවක් නිවිනිවි පත් වෙන එකක් තියෙනවා. 60යි නේද? තප්පරයට 60 වතාවක් නිවිනිවි පත් වෙනවා. ඔක 1000ක් වුණොත් 1000ක් වතාවක් නිවිනිවි පත් වෙන. එච්චර වේගවත් මේක සිද්ධ වෙන දෙයක්. ඒකට හිතන්නකෝ දැන්. පළවෙනි වතාවේ විදුලිය දහනය වීම තමයි අපිට ආලෝකය හැටියට පේන්නේ නේ. ඒක නතර වෙනවා. විදුලිය දහනය වීම නතර වුණ ගමන්ම නතර වෙනවා. ඔය 60 වතාවෙන් පළවෙනි වතාව දැල්ලුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? නිවිල යනවා. ආය නැහැ. ආය මොකද වෙන්නේ? ආයෙත් විදුලිය දහනය වෙනකොට ආයෙත් දැල් වෙනවා. ආයෙත් නිවිල යනවා. ඔහොම වේගින් වෙනවා. තප්පරයට 60 වතාවක් ඔය සිද්ධ වෙනවා. අපේ ඇහැ එච්චර සියුම් නැති නිසා අපිට ඔක පේන්නේ නැහැ. ඒකට ඔය තප්පරයට 60 වතාවක් ඒ බල්බ් එක ඔය 60 වතාවෙන් පත් වෙලා තිබ්බේ නැහැ නේ. මොකද උනේ? පළවෙනි වතාවේ පත් වුණා. ඊට පස්සේ නිවිලම ගියා. ආපහු පත් වුණා. ආපහු නිවිලම ගියා. මොහොතින් මොහොත එකම එළියක් තිබුණා නෙමෙයි. මොහොතින් මොහොත එක දැල්වීම සහ නිවීම සිද්ධ වුණා. හේතුව ඇති කල්ලි තිබුණා. හේතුව නැති වෙනකොට නැති වුණා. ඕකන සිද්ධ වුණා. අපි පැයක් විතර තිබුණා. අපි කියනවා නම් බල්බ් එක නිවුණා කියලා. බල්බ් එක නිවුණා කියලා අපි කියනවා නම් කොයි එකද නිවුණේ? කොයි එකද නිවුණේ? දැන් විනාඩියකට තප්පරයකට 60 වතාවක් නිවිනිවි පත් වුණ බල්බ් එකක හේතුව ඇති කල්ලි ඇති වුණු ආලෝකයේ ඒ මොහොතේදී නැති වෙලා ගියා නම් අපි කියනවා පැයක් විතර ඕක තිබිලා බල්බ් එක නිවුණා කියලා. ඔක බල්බ් එක නිවුණාද කියලා කලින් අහන්න තියෙන්නේ කොයි වෙලේද ඔක පත් වෙලා තිබ්බේ කියලා නේ. දැල් වෙලා තිබුණේ. එක දිගට දැල් වෙලා තිබුණේ කොයි වෙලේ ඉඳන්ද කියලා නේ අහන්න වෙන්නේ. ඒ පළවෙනි තප්පරය ඇතුලේ පළවෙනි මොහොත ගත්තාම ඒක දැල්වුණා
නෙවුණා. ඊට පස්සේ දැල්ලුනේ කලින් තිබුණ එක නෙමෙයි මේ. අලුත්ෙන්. ඒකත් නෙවුණා. තුන්වෙනි වතාවේ දැල්ලුනේ කලින් ඊට කලින් තිබුණ එක නෙමෙයි. අලුත්ෙන් එකක්. ඒක නෙවුණා. එහෙනම් පැයක් තිස්සේ එකක් තිබුණේ නැහැනේ. එහෙනම් පැයක් තිස්සේ එකක් තිබුණේ නැහැ. මොකද්ද උනේ? හැම මොහොතකම හේතු ඇති කල්ලි හටගෙන හේතු නැති වෙනකොට නැති වුණා. එහෙනම් තිබුණු බල්බ් එකක් නෙවුණා නෙමෙයි. හේතුව හටගන්න නැතුව ගියා. ඒ නිසා ඵලයක් ඉපදුනේ නැහැ. එච්චරනේ. හැබැයි අපි කියනවා බල්බ් එක නෙවුණා කියලා. ඇයි බල්බ් එක නෙවුනේ? අපිට බල්බ් එක පත්තු වෙලා තිබ්බා. බල්බ් එක පත්තු වෙලා තිබුණේ මොකක් දැක්කේ නැති නිසාද? නෙවුණා කියන එකේ අවබෝධය නැති වුණ නිසා. නෙවුණා කියන එකේ අවබෝධය නැත්නම් අපිට ඕක පත්තු වුණා කියන එක ගැන කතා කරන්න වෙන්නේ. එතකොට මේක හරි සියුම් කාරණා. දැන් බල්බ් එක තප්පරයට 60 වතාවක් නිවිනෙමි පත්තු වෙන්නේ. හැබැයි ඔය ස්කන්ධ පංචකය තප්පරයට ඔය විදිහට ගණන් කරන්න බැරි තරම් වේගකින් හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. එතකොට කොච්චර සියුම් ධර්මයක්ද? ඒක ඉතුරු නැතුවම නැතිලා යන ආපහු හටගන්න. එතකොට තප්පරයට 60 වතාවක් නිවෙන බල්බ් එක ඇස් දෙකෙන් මොන විදිහකට හරි ඕගොල්ලන්ට දකින්න පුළුවන් නේ. හැබැයි ඔය බිඳ බිඳ යන ස්කන්ධ ටික අවබෝධ කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒක ලේසියෙන් කරන්න මේක නුවණින් තාම ගැඹුරු නුවණකින් ඔයගොල්ලන්ට ප්‍රත්‍යක්ෂ කරන්න තියෙන දෙයක්. එතකොට ඒකෙදි අපිට තේරුම් ගන්න තියෙන මොකක්ද? නුවණ භාවිත කිරීම තමයි ඒකට ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙන. හටගෙන නැති වෙනවා කියන මේ ස්වභාවය පිළිබඳව නුවණ භාවිත කිරීම. ඒ තුල තමයි අපිට මේක තේරුම් ගන්න තියෙන්නේ දකින්න තියෙන්නේ. ඒ නුවණ වේගවත් බව වැඩි නම් කෙනෙකුට රැවටීම කියන දේ ටිකෙන් ටික නැති වෙලා යනවා. මේ ස්කන්ධ ටිකක හටගෙන වැය වෙන බව නොදන්න නිසා එයාට පවතින දෙයක් එක දිගට හම්බුණා. බල්බ් එකක් හම්බුණානේ නේ. ස්කන්ධ ටිකක් හටගෙන නොදන්න බව නිසා එයාට මොකක්ද හම්බෙන්නේ? ලෝකය හම්බෙනවා. මේ දැන් දකින අන විඳින ලෝකය හම්බෙනවා. දැන් පැයක් තිස්සේ තිබුණු බල්බ් එක නිවුණ කියන තැනක ඇත්තටම උනේ මොකද්ද? අන්තිම තප්පරේ අන්තිම මොහොතේ ඇති වුණු ආලෝකයේ හේතු නිසා හේතු නැති වෙනකොට නැති වුණා. ආයි හේතුව හැදෙන්නේ නැති එක නෙවෙයි. ඒකට අර මීට පැයකට කලින් තිබුණු පළමු තප්පරේ තිබුණු දැල්වුණු හේතුව සහ මේ අගේ කතර සම්බන්ධයක් තියෙනවද? කිසිම සම්බන්ධයක් නැහැ. ඒ වුණාට අපිට පේනවනේ සම්බන්ධය. ඇයි සම්බන්ධයක් පේන්නේ? අපි මනසින් අල්ලගෙන තියෙන ගතිය නිසා තමයි ඒ සම්බන්ධය තියෙන්නේ. ඒ වගේ තමයි ස්කන්ධ ටිකක් හටගෙන නිරුද්ධ වෙන එකකොට පළවෙනි එකයි අන්තිම එකයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. හැබැයි අපි මනස පැත්තෙන් ඒ ඔක්කොම ඇති බවට අරගෙන ලෝකේ අසුරු කරන්න යනවා. ඕකේ ඕනේ නම් කෙනෙකුට ඕකේ අනිත් පැත්තට යන්න පුළුවන්. නේ? සමහර වෙලාවකට ඕකේ අනිත් පැත්තට යන්න පුළුවන්කමක් තියෙනවා. දැන් එක වෙලාවකදී බුදුරජාණන් වහන්සේ කැලේට තනියම වැඩ ඉන්නකොට ඉතාම තියුණු ආබාධයක් හටගන්නවා නාසෙට. ඉතාම දැඩි ආබාධයක් හටගන්නවා. නාසෙ බලනවා මෙච්චර දරුණු ඇයි මේ ආබාධය? නාසෙ බලනවා මේක සාමාන්‍ය කෙනෙකුට දරන්න පුළුවන් වේදනාවක් නෙමෙයි. නාසෙ බලනවා මට පරිනිර්වාණයට කාලය ඇවිල්ලාද කියලා. පිරිනොම්පාන්න කාලය හැදෙද කියලා බලනවා. එච්චර දරුණු ආබාධය. ඊට පස්සේ දකිනවා නෑ තාම ඒකට සුදුසු කාලේ නෑ. ඊට පස්සේ නාසෙ මොකද කරන්නේ? අර ආබාධය නුවණ මෙහෙවීම මත යටපත් කරනවා. නුවණ මෙහෙවීම මත යටපත් කරනවා. මම කිව්වොත් උපමාවක් ඇට්ටිට අර උපමාවෙන්ම කතා කරත් මේ විදිහට. දැන් තප්පරේට 60 වතාවක් බල්බ් එක පත්තු වුණා නම් තව 60 වතාවක් තියෙන්න බෑ. ඔක නිවිලා ගියපුත් නේ. පත්තු වුණ 60 වතාව විතරක් රකින්න හින්දානේ අපිට ඔක පත් වෙලා තියෙනවා පේන්නේ. කාට හරි හිත තියන්න පුළුවන්කම ලැබුණොත් කාට හරි ඇස් දෙකට පෙනුනොත් නිවුණු හැඬ විතරක් මොකක් වෙන්නේ? නිවුණු හැඬ විතරක් පෙනුනොත් කාට හරි බල්බ් එක පත් වෙනවෙන්නේ නැහැ නේද? ඒ වගේ හේතු නිසා හටගන්න ධර්ම හේතු ටික නැති වෙනකොට ඒ නැති වෙලා යන තැනට කෙනෙක් හිත තිබ්බොත් මොකද වෙන්නේ? කය පොට්ටබ්බයත් ඇති කල්ලි හටගත්ත දේ හේතු නැති වෙනකොට නැති වෙන යනවා කියන නිරෝධයට හිත තිබ්බොත් එයාට වේදනාව තියෙන්න පුළුවන්ද? එයාට වේදනාව තියෙන්න පුළුවන් කමක් නැහැ. වේදනාව ඉක්මවා යන්න පුළුවන් කම තියෙනවා. මනස භාවිත කළ කෙනෙකුට සාමාන්‍ය කෙනෙකුට ඇති වෙන වේදනාව කියන තැන
ඉක්මවා යන්න පුළුවන්කම තියනවා ඒ විදිහට. එතකොට මට එකින් කියන්න අවශ්‍ය වෙන දේ තමයි අපි මොකක් නිසාද ලෝකය ඇති කරගෙන තියෙන්නේ මේ ස්පර්ශ ආයතන හයම අපිට ගේන අරමුණු ඒ ඒ මොහොතේ හටගෙන නැති වෙන බව අපි නොදන්නකම නිසා ඒ හැම ස්කන්ධයකම අපි ඇති කරගන්න ආශ්‍රවයක් රූපේ පැත්තේ තියෙනවා. දකින්න දෙයට හැම වෙලාවකදීම මොකද වෙන්නේ? තප්පරයකට 60 වතාවක් නෙමෙයි ඊට වඩා වැඩි කෝටි ගාණක් වාරයක් අපි මොකද හිතන්නේ? මේ රූපේ එළියේ තියෙනවා කියන තැනින් ඔක පුරුද්ද ඇති කරගෙන තියෙනවා. ඒකේ ප්‍රතිඵලය තමයි දැකපු දේවල් නැවත දකින්න පුළුවන්කම. ඔගොල්ලෝ දැකපු රූපාදී දේවල් නැවත ඔගොල්ලන්ට දකින්න පුළුවන්. අහපු දේවල් අහන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵලය තමයි ඔගොල්ලෝ ආපු තැනට දැන් යන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵලය තමයි ඔගොල්ලන්ට ඔය කය අරගෙන යන්න බැරි වුණොත් ඒ වගේ තැනක් විඳින්න පුළුවන් තැනකට ප්‍රතිසන්දි වශයෙන් යන්නත් පුළුවන්. එතෙන්ට එදෙන හේතු ටික අකුසල් වුණොත් ඔගොල්ලන්ට එතෙන්ට අනුව දුගතියකට යන්න පුළුවන්. හේතු ටික කුසල් වුණොත් ඒ වගේ ස්කන්ධ විඳින්න පුළුවන් සුගතියකට යන්න. දොඩ තීරණය කළා තියෙන කවුද? අවිද්‍යාවම තමයි. මොකක්ද අවිද්‍යාව? ඇත්ත නොදන්නකම හටගත්ත දේ ඉතුරු නැතුව නැති වුණා කියන එක දන්නේ නැති වෙනකොට අපිට පයක් පත්තු වෙලා තිබුණු බල්බ් එක හම්බුණා වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ. ඔක පැහැදිලි කරන්න මම තව උදාහරණයක් නිතරම මතක් කරනවා මේ දේවල් අහලත් ඇති. හරියට අපි මේ අත උස්සනවා කියන එක හැට පේන්නේ නෑ වගේ. එනම් මේ පේන්නේ මොකද්ද කියලා හිතන්න එපා. අත උස්සනවා කියන එක හැට පේන්නේ නෑ. ඇයි එහෙම කියන්නේ? අපිට පේන්නේ අත උස්සනවා කියන එක පේනවා කියලා හිතුවට ෆොටෝ රාශියක් තමයි පේන්නේ නේ. අර කාටුන් චිත්‍ර තියෙන පින්තූර දෙකක් එහෙට මෙහෙට කරනකොට කෙනෙක් දුවනවා වගේ පේන්නේ නේ. අන්න ඒ වගේ මොකද වෙන්නේ? මේක දැන් අපි හිතන්නකෝ කැමරාවකින් ෆොටෝ 100කට ගහනවා. වේගෙන් ප්ලේ කරනකොට ඔයගොල්ලන්ට පේනවා අත උස්සනවා කියන එක දකින්න පුළුවන්කම තියෙනවා. ওই ෆොටෝ 100න් පළවෙනි ෆොටෝ එක පෙන්වලා අහනවා මේ පළවෙනි ෆොටෝ එකේ අත උස්සනවාද කියලා. අත උස්සනවාද? නෑ. ඒකයි කරන්නේ. දෙවෙනි එකේ අහනවා මේ ෆොටෝ එකේ අත උස්සනවාද? නෑ. ඒකත් අයින් කරනවා. 3 4 5 6 7 8 නෑ. 99 නෑ. 100 නෑ. එහෙනම් අත උස්සනවා පේන්නේ කොහොමද? සියවෙනි ෆොටෝ එක පේනකොට අපේ ඇස් දෙකට 99ක් අවස්ථාවල අත තියෙන්න පුළුවන් ද පහු කරලා ඉවරද? 99ක් අවස්ථා පහු කරලා ඉවරයි. සියවෙනි අවස්ථාවේ අත තියෙනකොට 99ක් අවස්ථා පහු වෙලා ඉවරයි. එතකොට පහු වෙලා ඉවර වුණ දේවල් ටික දැන් තියෙන්න බෑ සියවෙනි ෆොටෝ එක පේනකොට. එහෙනම් ඒ ටික දැන් කොහෙන්ද ආවේ? මනසින් ඇති කරගත්ත ටික. ඒ 99ක් මනසින් ඇති කරගත්ත දේවල් ටික සියවෙනි ෆොටෝ එක පැත්තට හිතින් එළියට දාලා බලනකොට මොකද්ද තියෙන්නේ? අත උස්සනවා. ඇත්තටම කිව්වොත් ඔයගොල්ලෝ අත උස්සනවා දකින්නවාද? අත උස්සනවා දැනගන්නවා. අත උස්සනවා දැනගන්නවා. අත උස්සනවා දකින්නවා නෙමෙයි අත උස්සනවා කියන එක දැනගන්න එක තමයි කරන්නේ. ඒක දකින්න බෑ. ඒ ඇහත් පේන්නේ චිත්‍රයක් විතරයි. ඇට පේන්නේ චිත්‍ර පාට සහ හැඩ සටහන් පේනවා මිසක යන්නේ නේව ඔකට පේන්නේ නැහැ. චිත්‍රයක් පේන්නේ කියන්නේ බාහිරට පතිත වෙලා වර්ණ සටහන පරාවර්තනය වෙන ආලෝකයක් ඇහැට පේන්නේ නේ. ආලෝකයෙන් වැටෙන්නේ චිත්‍ර ටිකක් මිසක පාට සහ හැඩ මිසක වෙන දේවල් පේන්නේ නැහැ. එහෙනම් අපිට පේන්නේ එක චිත්‍රයක් විතරයි. චිත්‍රයක් පේන තැනක යන මිනිස්සෙක් අපිට හම්බෙන්නේ කොහොමද? 99ක් අවස්ථා සියවෙනි ෆොටෝ එකේ දාලා බලනවා වගේ තමයි. අතපය උස්සන මිනිස්සු හම්බෙන්නේ ওই විදිහට තමයි. ඕකම තමයි අපි ජරා මරණ දුක විඳින මොහොතක්. අපි වයසට යනවා, අපි මැරෙනවා, අපි ওই විදිහට තමයි මැරෙන්නේ. ওই විදිහට තමයි අපි වයසට යන්නේ. කවුද වයසට යන්නේ? 99ක් අවස්ථා සියවෙනි ෆොටෝ එකේ දාලා බලන කෙනා තමයි වයසට යන්නේ. ඒ රූපෙ දිහා බලලා දැන් මම වයසයි කියලා හිතෙනවා. ඇයි වයසයි තියෙන්නේ? රූපෙටද වයස තියෙන්නේ? නෑනේ. මොකටද වයස තියෙන්නේ? තමන්ගේ මනස තුළ ඇති කරගත්ත සංකල්ප ටිකක් වර්තමානයේ පේන දෙයට දාලා බලනකොට පේන රූපේ වයසයි. වයස හැදුවේ කොහෙන්ද? තමන්ගේ හිත පැත්තෙන් හදාගත්ත දෙයක්. ඒකට තමන් වයසට යෑමේ දුක විඳින්නේ
තමන් පුද්ගල බව උපද්දගෙන මිසක ඒක එළියෙන් තිබිලා එන දෙයක් එහෙම නෙමෙයි. මම මැරෙනවා කියන දුක විඳින්නේ මරණ දුක විඳින්නේ අපි පුද්ගල බවෙන් අල්ලගත්ත තැනක හිතින් මිසක ඒක බාහිරින් එන දෙයක් නෙමෙයි. අර බල්බ් එකේ කතාව වගේ තමයි. මොකක්ද වෙලා තියෙන්නේ? මැරෙනවා කියන තැනක වෙන්නේ මොකද්ද? ස්කන්ධ ටික හටගෙන නිරුද්ධ වුණානේ. එච්චර නෙමෙයි. එහෙනම් එතන මැරෙන්න පුළුවන් මැරෙන්න ජීවත් වෙලා ඉන්නවා නේ. දැන් මරණ තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්. මොනවාද මරණ තුන? සම්මුති මරණ. සම්මුති මරණ. මොකක්ද සම්මුති මරණ කියලා කියන්නේ? සම්මුතිය ඇතුලේ මැරෙනවා මිනිස්සු. ඒක සම්මුතියක්. සම්මුතියක් කියලා කියන්නේ මොකක්ද? සම්මුතිය කියන්නේ අපි ලෝකේ හදාගත්ත දේවල්, අපි පණවගත්ත දේවල්. අපි අද මරණය කියලා කියන්නේ අපි පණවාගත්ත දෙයකට. මෙන්න මේක තමයි මැරෙනවා කියලා කියන්නේ. මොකක්ද මේ මරණය? මේ කය අසුරු කරගෙන හිත යම් මොහොතක් පවතිනවා. ඊට පස්සේ තවදුරටත් මේ කය අසුරු කරගෙන පවතින්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? අවසාන සිත පහළ වුණාට පස්සේ ඊළඟට සිත් પરම්පරාව මේ මෙතන පහළ වීමක් මේ අරමුණු කරගත්ත තැනක ඉඳලා ආපහු එතන ඉඳලා පහළ වෙන්න පටන් ගන්නවා. ඒකට අපි කියනවා මේ කය අතහැරෙන තැනට මරණය කියලා. ඒක සම්මුති මරණය. ඊට පස්සේ අනෙක් මරණය තමයි ක්ෂණික මරණය. ක්ෂණික මරණය කියන්නේ මොහොතින් මොහොත සිද්ධ වෙන මරණය. ස්කන්ධ පහක් උපදිනවා, ස්කන්ධ පහ වැය වෙනවා. ඊළඟට ආපහු නැවත ස්කන්ධ පහක් උපදිනවා, ස්කන්ධ පහ නැති වෙනවා. මේකට කියන ක්ෂණික මරණය. අපි මේ මොහොතේදීත් මැරෙනවා. ස්කන්ධ පහක හට ගැනීම සහ ස්කන්ධ පහක වැය වීම. හදිසියක වැය වුණාට පස්සේ ආයෙ උපදින්නේ නැති වෙනත් අර බල්බ් එක නෙවුණා වගේ තමයි. එතකොට ආයෙ එකක් නැහැ. ඔක තමයි ක්ෂණික මරණය. ඊට පස්සේ තියෙනවා සමුච්ඡේද මරණය. සමුච්ඡේද මරණය තියෙන කාටද? රහතන් වහන්සේට. සමුච්ඡේද මරණය කියලා කියන්නේ මේ ස්කන්ධ සංතතිය අර බල්බ් එක අන්තිම මොහොතේදී නිවිලා ගියාපහු හටගත්තේ නැන්නේ නේ. ඒ වගේ මොකද වෙන්නේ? මේ ස්කන්ධ પરම්පරාව නැති වෙලා යනවා. ආය හැදෙන්න හේතු නැහැ. තව තැනකට ප්‍රතිසන්දි වශයෙන් යන්න හේතු නැහැ. ඉතින් මම කියන්නේ සාමාන්‍යයෙන් ඔය මරණයට සාපේක්ෂව, සමුච්ඡේද මරණයට සාපේක්ෂව අපිට ප්‍රශ්න තියෙන්නේ මැරෙන එක නෙමෙයි, මැරෙන්නේ නැති එක. අපිට තියෙන ප්‍රශ්නේ මැරෙන එක නෙමෙයි, අපිට තියෙන ප්‍රශ්නේ මැරෙන්නේ නැති එක. ඒකනේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඇයි? ඉතින් අපි මැරෙන්නේ කොහොමද? දැන් මෙතන කය අතහැරෙනකොටම තව කයක් උපාදාන වශයෙන් අල්ලගෙන එතන ස්කන්ධයක් හටගන්නවා නම්, ස්කන්ධ පහක් උපදිනවා නම්, ආපහු දැන් එතන ඇසුරු කරගෙන ආපහු ඒ ස්කන්ධ પરම්පරාවේ හේතු බලගහම පවතිනවා. ආපහු ඒකයි ඇසුරු කරගෙන තිබුණා නම් පවතින්න බැරි වෙනකොට මොකද වෙන්නේ? තව අරමුණක් කරගෙන ඊළඟ තැනට යනවා. ඒ කියන්නේ එකක් යනවා නෙමෙයි, ඊළඟ තැනක ආපහු උපදින්න පටන් ගන්නවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මැරිලා නැහැ, නතර වෙලා නැහැ. ප්‍රශ්න තියෙන්නේ නතර වෙන්නේ නැති එක. සසර කැරකෙනවා. මේක අපි කියන්නේ සසර පැවැත්ම කියලා නේ. මේ ස්කන්ධයන්ගේ පැවැත්මට අපි කියනවා මේ සසර පැවැත්ම කියලා. ඒ හේතුවක් ඵලයක්, හේතුවක් ඵලයක්, මේක අතර වෙනසක් නැතුව යනවා. ප්‍රශ්නේ තියෙන්නේ කරත්තරෝදේ හැම වෙලාවකදීම බිම හැප්පිලා තියෙන ටික වගේ මොකද්ද වෙන්නේ? අපිට ඒ තැනකක් උපාදාන වශයෙන් අල්ලගෙන තියෙනවා. ඉතින් බය වෙන්න එපා, මේකෙන් මැරෙන්න වෙනවා කියන එක ගැන ප්‍රශ්නේ තියෙන්නේ. උපදින එක ගැන තමයි බය වෙන්න ඕනේ. ඇයි ඒක ගැන බය වෙන්න ඕනේ? අල්ල ගන්න තැන කොතනද කියලා කියන්න කාටවත් පුළුවන් කමක් නැහැ. අල්ල ගන්න තැන තමන්ට ඕන විදිහට අල්ල ගන්න පුළුවන් කමක් නැහැ. මොකද්ද? ගෙනල්ලා දෙන විදිහට තමයි විඳින්න සිද්ධ වෙන්නේ. අපායට ගියොත් අපායට තණ්හා කරනවා නේ. අපායට ගියොත් අපායට තණ්හා කරනවා. ඒක තමයි ස්වභාවය. ත්‍රිසංගත සත්‍යක් දිහා බලන්නකෝ. ඒ සතාට කොච්චර දුකක් ආවත්, කොච්චර වේදනාවක් ආවත්, ඒ සතා එතන මම කියන අල්ලගත් ස්කන්ධ ටිකට තණ්හා කරන්නේ නැද්ද? තණ්හා කරනවා. කොච්චර දුකක් ආවත් එයා දුකට අකමැති. හැබැයි ස්කන්ධ ටිකට එයා තණ්හා කරනවා. එතන බැඳිලා ඉන්න. ඒක තමයි භයානකකම. අපිට අන්තිමේට ඉදිරිපත් වෙන නිමිත්ත මොකක්ද? ඒ නිමිත්තට තණ්හා කළ ප්‍රතිසන්දි වශයෙන් යනවම තමයි. ඒකයි ගැටලුව තියෙන්නේ. එහෙම නැත්නම් මේකේ ප්‍රශ්නය නෑ. ප්‍රශ්න තියෙන්නේ අන්නේ අනියත ස්වභාවය. ඒ නිසා ඉදිරිපත් වෙන කර්ම නිමිත්තට අනුව ප්‍රතිසන්දිය ලබන්න සිද්ධ වෙනවා. ඒක හැමදාම මිනිස්සෙක් කියලා ඉන්නවා කියලා නිමිතියක් එහෙම නෑ. වැඩිපුර ඉදිරිපත් වෙන්න කෙනෙකුගේ හිතට අකුසල් නම් වැඩිපුර යන හේතු තියෙන්නේ කොහෙටද? දුගතියට. ඉතින් ඒ නිසා තමයි
ඔය විදිහට අනේක සුදුසු නෑ කියලා කියන්නේ. ඉතින් ඒක නිසා ඔය පැවැත්ම අපි නතර කරන්න ඕන. ඔය විදිහට පෙරලෙන එක ඕක නතර කරන්න ඕන. එකපාර ඕක නතර කරන්න කෙනෙකුට හම්බ වෙන්නේ නෑ. විශාඛාව අනේ පිළිසිටුතුමා මේ අය නිවන් දැක්කේ නෑනේ එකපාරනේ. සෝවාන් ඵලයටපත් වුණත් නිවන් දැක්කේ නෑ. ඇයි? එයාගේ භව රාගය කියන එක භවයට තියෙන ඇලීම කියන එක හරි පුදුම දෙයක්. කෙනෙකුට ප්‍රතජන කෙනෙකුට ඒක ඇසුරු වෙනකොට කොහොමද ඇසුරු වෙන්නේ? බයක් උපදින්න පුළුවන් නිවන ගැන කතා කරනකොට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අසෘතව ප්‍රතජනයට නිවන ගැන කතා කරනකොට බයක් උපදිනවා කියනවා. ඇයි මේක ආය හටගන්නේ නැහැ කිව්වොත්? නේ? පුද්ගල භවෙන් ඒක දැක්කොත් එහෙම මේක ආය උපදින්නේ නැහැ කිව්වොත් එතන බය වෙන දෙයක්. අසෘතව ප්‍රතජනයට නිවන ගැන බය උපදිනවා කියන්නේ ඒකයි. භව රාගය කියලා කියන තැනදී එයාට අර භවයේ තව පවතින කැමැත්තක් තියෙනවා. ඒ නිසා තමයි එය සෝවාන් ඵලයටපත් වුණත් සත්තක්කත් පරම පුද්ගලයා කියලා කියන ආත්ම භාව හතක් එයයි තව ප්‍රතිසන්දිය සඳහා යන. හැබැයි ධර්මයේ තුල මනස වැඩෙනකොට වැඩෙනකොට ඒ පිළිබඳව තියෙන කැමැත්තක් ටිකෙන් ටික යටපත් වෙලා යනවා. ඒක කෙසේ වෙතත් දැන් මෙතනදී මට මතක් කරන්න ඕනේ කම තිබුණ දේ තමයි අපි කතා කරන තැන අපි මරණ දුක විඳින්නේ මොකක් නිසාද කියන එක. ක්ෂණික මරණයක් තියනා නෙමෙයි ස්කන්ධ ටික හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. සමුච්ඡේද මරණය කියන්නේ මොකක්ද? අර නැති වෙලා ගියපු ටික ආයෙ සකස් හදන්න හේතු නැහැ. ආයෙ උපදවන්න හේතු නැති එක විතරයි. එතකොට ඒක සමුච්ඡේදය බවට පත් වෙනවා. එතනින් පස්සක් නැහැ. එහෙනම් දැන් මේ මොහොතේ වෙන්නේ මොකද්ද? ස්කන්ධ පහක ඉපදීම සහ ස්කන්ධ පහක වැයවීම තමයි සිද්ධ වෙන්නේ. අන්න ඒක නොදන්න කම නිසා ඔක ප්‍රභවය වෙන්නේ මොකක් මතද? ආයතන හයක් මත. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ওই ටික මත තමයි ওই ලෝකය ගොඩනගන්නේ. නැතිනම් ওই ස්කන්ධ පහ සකස් වෙන්නේ ওই ටික මත. ඇහැට රූපයක් පේනවා. ඒ රූපේ කවදාවත් නැවත උපදින්නේ නැති විදිහටම නිරුද්ධ වෙලා යනවා. ඒ ගැන දැනගත්ත හිතක් තිබුණා නම් ඒක කවදාවත් උපදින්නේ නැති විදිහට නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වුණ තැනක තමයි අපි හැම වෙලාවකදීම අම්මා, තාත්තා, දරුවෝ, ගෙවල් දොරවල් ඔක්කොම දකින්නේ. එතකොට ඒවත් දකින්නවද? දැනගන්නවද? ඒවත් දැනගන්න දේ. ඒ නිසා තමයි කියන්නේ මම කියන්නේ ඔගොල්ලෝගේ දරුවන්ව කවදාවත් ඇස් දෙකටවත් දැකලා නැහැ. අම්මා, තාත්තා කවදාවත් ඇස් දෙකටවත් දැකලා නෑ. මේක සම්මුතියෙන් අල්ල ගන්න එපා. ඒක දෙවල් නෑ කියලා කියනවා එහෙම නෙමෙයි. මේ කියන්නේ මොකක්ද? ඇහැට රූපයක් පේන තැනක ඔයගොල්ලෝ අම්මා, තාත්තා, දරුවා කියලා විඳලා තියෙනවා. ඒක විඳලා තියෙන්නේ කොහෙන්ද? තමන්ගේ මනස පැත්තෙන් විඳපු දෙයක්. ඒක රූපේ පැත්තෙන් ආපු දෙයක් එහෙම නෙමෙයි. ඒක රූපෙට පෙන්වලා දෙන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. ඔයගොල්ලන්ට හොයලා දෙන්න කිව්වොත් එහෙම රූපේ කෝකද අම්මා කියන්නේ කියලා හොයලා දෙන්න ගත්තොත් ඔයගොල්ලන්ට ඒක කියන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. ඔයගොල්ලෝ අම්මා කියලා කියන රූපය ඒක කොයි කොටසද අම්මා කියලා කියන්නේ කිව්වොත් ඔයගොල්ලන්ට කියන්න එකක් හම්බ වෙන්නේ නෑ. ඔයගොල්ලන්ට කියන්න පුළුවන් සමහර විට මම ඔය ඉපදුණු නිසා තමයි මම අම්මා කියන්නේ කියලා. ඔයගොල්ලන්ට කියන්න බෑ ඉපදෙනකොට ඔයගොල්ලෝ මාරු වුණාද කියලා. ඒත් අම්මා කියලා කියන්නේ තියෙයිද? ඒත් කියනවා. ඒක නිසා අපි ඒක අම්මා කියලා ඇසුරු කරන්න මොකද්ද? අපි ඇති කරගත්ත තමන්ගේ හිත පැත්තේ උපද්දගත්ත සංකල්පනාවක් මිසක අපි ඇසුරු කරන්නේ ඒක රූපේ තිබිලා එන දෙයක් එහෙම නෙමෙයි. රූපේ බලන අයට රූපේ බලන විදිහට එක එක සංකල්පන උපදින්න පුළුවන්. අපි අම්මා කියලා බලන රූපේ දිහා බලනකොට තව කෙනෙකුට ඒක බිරිඳ විදිහට පේනවා. තව කෙනෙකුට ඒක සහෝදරයක් විදිහට පේනවා. රූපෙට අයිති අම්මා කියන කමද, බිරිඳ කියන කමද, සහෝදරියක් කියන කමද, මොකක්ද අයිති? රූපෙට එකක්වත් පෙන්වන්න පුළුවන් කම නැ. මේ තුන් දෙනාගේම ඇස්වලට පෙනිලා තියෙන රූපය. හැබැයි තුන් දෙනාටම පෙනුනට කාටවත් පෙන්වන්න පුළුවන් කමක් නැ මේකයි රූපෙට අයිතිය කියලා. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? තුන් දෙනම විඳලා තියෙන රූපෙද? රූපය පේන තැනක තුන් දෙනාගේම මනස තුල ඇති වුණු සංකල්පනාද විඳලා තියෙන්නේ? සංකල්පනා තමයි විඳලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මනස පැත්තෙන් ඇති කරගත්ත සංකල්පනාව රූපෙ පැත්තෙන් දකින්න එක. ප්‍රශ්නේ තියෙන්නේ දැනගන්න එක නෙමෙයි. මනස පැත්තෙන් උපදින සංකල්පනාව රූපය පැත්තෙන් දකිනවා. රූපය තමයි අම්මා, රූපය තමයි සහෝදරිය, රූපය තමයි බිරිඳ. අපිට ඒක රූපෙ පැත්තෙන් පේනවා. දැන් මොකද වෙන්නේ? සතර මහා ධාතු වෙනස් වෙනකොට ඒ රූපය වෙනස් විදිහකට අපිට පේනවා. දැන් මොකද දකින්න පුළුවන්? අම්මා වයසයි, අම්මා ලෙඩ වෙලා, අම්මා මරණයටපත් වෙලා, ඔය ඔක්කොම දකින්න පුළුවන්කම තියෙනවා.
බිරිඳ විදිහට දකින්න කෙනාගේ බිරිඳ සම්බන්ධයෙන් අසුර කරන විදිහට ඒක ඇති වෙනවා. සහෝදරිය කියලා දකින්න කෙනාට ඒ විදිහට ඇති වෙන දෙයක් හැට හම්බ වෙනවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ ඇත්තටම? කෙනකෙනා උපද්දගත් ලෝකෙට අනුව නෙමෙයිද කෙනකෙනාට මේ දුක ආවේ? කෙනකෙනා උපද්දගත් ලෝකෙට අනුවයි කෙනකෙනාට දුක ආවේ. ඒක ආවේ නෑ. බාහිර ලෝකයේ තුලින් ඒ දුක ගෙනාවේ නෑ. කෙනකෙනා උපද්දගත් පැත්තෙන් දුක ගෙනාව මිසක. එහෙනම් දුක නැති කරගන්න නම් කරන්න තියෙන එකම දේ තමයි තමන්ගේ හිත පැත්තෙන් උපදින සංකල්පනාවන් බාහිර රූපයට දාලා බලන කමයි කරන එක. තමන්ගේ හිත පැත්තෙන් උපදින සංකල්පනා ටික බැහැර රූපයට දාලා බලන එකයි කරන එක තමයි කරන්න පුළුවන් කම තියෙන දේ. කුමෝපන සූත්‍රය වල අහලා තිබ්බක් බණහන කිරිස්සක් මැසනේ ඉබ්බ තමන්ගේ කටුවස්සට අවයව ටික අකුල ගන්නවා වගේ මනෝ විතරක එළියට දාන්න එපා කියලා දේශනා කරනවා. මනෝ විතරක එළියට දානවා කියන්නේ මොකද්ද? ඔන්න ඇහැට රූපේ පේනවා. රූපේ පේනකොට අපි අම්මා කියලා දැනගන්නවා. දැනගන්නේ අම්මයි කියලා හිතලා අපි හිතෙන් එළිය පැත්තට දානවා. මේ ඉන්න රූපේ තමයි අම්මා කියලා කියන පැත්තට යනවා. එතකොට අන්න අපි එළියට දැම්ම. දැන් එළියට දැම්ම කියන්නේ මොකද්ද? ඔය අම්මා හොඳ නරක විදිහට අපිට හම්බෙනවම තමයි කැසුරු කරගෙන කුසල් අකුසල් කරන්න පුළුවන්කම තියෙනවා. ඔය විදිහට තමයි පින්නතුනේ අපිට මුළු ලෝකෙම හම්බෙලා තියෙන්නේ. එතකොට මුළු ලෝකෙම හම්බ වෙන්නේ ඇයි අපිට බාහිරින්? අපි මේ සංකල්පනාවන් මනෝ විතර්ක ආයතන හයක් හරහා එළියට දාන නිසා මානසික. මේ කියන්නේ ඔක්කොම හිත ඇතුලේ කියන එක නෙමෙයි. බාහිර පවතින යථාර්ථය එකක් වෙනකොට අපි විඳින්න වෙන එකක් කියන එක. පවතින යථාර්ථය මොකක්ද? ඒක පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව ඇස කරා එන වර්ණ රූපයක්. ඒකනේ හැට පේන තැනක තියෙන ඇත්තනේ. ඒක ඇතුලේ තිබිලා ඉන්නේ නෑ. මෙච්චර වයසක් වෝ මෙච්චර මෙහෙම දෙයක් නොහොඳ කෙනෙක් වෝ නරක කෙනෙක් එහෙම රූපේ තිබිලා ගියන්නේ නෑ. ඇහැට පෙනුනා. පෙනුන තැනක අපි විඳින්නේ මොකද්ද? හිත පැත්තෙන් උපද්ද ගන්න සංකල්පනා ටිකක් විඳින්නේ. දැන් ඔයගොල්ලෝ මේ ඉස්සරහ පැත්ත බලාගෙන ඉන්නකොට ඔයගොල්ලොන්ට පේනවා මේ සමස්ත රූපය ඔයගොල්ලොන්ගේ ඇස් දෙකට පේනවා. ඔයගොල්ලොන්ට ওই රූපය ඇතුලේ පේන්නේ නැහැ. මේ තියෙන මේ ධර්මාසනයක්, හාමුදුරු කෙනෙක්, වටාපතක්, කෝප්පයක් මේ දේවල් ඔයගොල්ලොන්ට පේන්නේ නැහැ. පේන්නේ මොකක්ද? චිත්‍රයක් පේනවා. ඔක තමයි පේන දේ ඇත්ත. චිත්‍රයක් පේනවා. පාට ටිකක් හැඩසටහන පේනවා. හැඩසටහන කෝප්පයක් හෝ වටාපතක් කියනකම ඔයගොල්ලන්ට පේන දේ නෙමෙයි. පේන දේ ගැන ඔයගොල්ලෝ දැනගන්න. එතකොට මේ පොදු චිත්‍රයක් පේන තැනක ඔයගොල්ලෝගේ හිත සීමා කරගත්තොත් යම් තැනක සීමා කරගත්ත දේ තමයි ඔයගොල්ලන්ට අත්දැකීමක් විදිහට ඉතුරු වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ දැන් ගෙදර ඉඳලා මෙතෙන්ට එනකන් තිබුණ නිමිති ගැන ඔයගොල්ලන්ට හිතන්න පුළුවන්කම තියෙනවා නම් ඒ හිතන්නේ ඔයගොල්ලෝගේ මනස සීමා කරගත්ත තැන්වල තිබුණු අත්දැකීම් ටික විතරයි. ඊට වඩා වැඩි දෙයක් හිතන්න පුළුවන් කමක් නැහැ. පෙනුණු රූපේ මනස සීමා කරගත්තේ නැත්නම් තැනක් ඔයගොල්ලන්ට ඒක හිතන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මම උදාහරණයක් ඇරෙදි කිව්වොත් මේ මයික් එකක් තියෙනවා. මේක මේ ඇඹිලි පාට වගේ කොටසක් ඔයගොල්ලන්ට දකින්න පුළුවන් කම තියෙනවා. මම කියන නිසා ඔයගොල්ලෝ බලයි. ඔක දැන් නිමිති තියෙනවා. මං කියන්නේ නැතුව ඉඳලා පස්සේ කාලෙකදී හම්බෙලා ඔයගොල්ලෝගෙන් ඇහුවොත් අර බණ කියන තැන මයික් එකේ යටම තිබුණු කොටස තැඹිලි පාට කොටසක් තිබ්බා. දැක්කද කියලා ඇහුවොත් ඔයගොල්ලෝ මොනවා කියයි? ඔයගොල්ලෝ එක දැක්කේ නැහැ කියලා. මතක නැහැ දැක්කේ නැහැ කියලා. ඇයි ඔයගොල්ලන්ට මතක නැත්නම් නැත්නම් ඇයි ඔයගොල්ලෝ දැක්කේ නැත්තේ? මේ පැත්ත පේනවා නම් මේක නොකෙනෙන්න හේතුව නැහැ. පෙනුනා. පෙනුණු එක ගැන ඔයගොල්ලෝ සිත්ති පැද්දුවේ නැහැ මෙහෙම එකක් තියෙනවා කියලා. ඒ වගේ මේ කොච්චර රූප පෙනුණත් වැඩක් නැහැ. ඔයගොල්ලෝ මනස එතනට සීමා කරගෙන හිතුවේ නැති වුණොත් පේන දේ ඇතුලේ ඔයගොල්ලන්ට නිමිති ඇත්තේ නැහැ. නිමිති තියෙන හැම දෙයක්ම මොකක්ද? මනස සීමා කරගත්ත තැනක තියෙන අත්දැකීම. කවුරු හරි කෙනෙක් මේ මයික් එක දිහා බලලා මේක ගැන බොහොම කැමැත්තක් ඇති වෙලා එයාට තිබුණා නම් මම එයාගෙන් අහුවත් මොනවා කියයි? ආ ඔව් මේ මයික් එකක් තිබුණා ඔන්න වර්ගෙත් කියයි නේ. මේ වර්ගෙ මයික් එකක් තමයි තිබ්බේ කියලා. එතකොට දැන් ඕගොල්ලන්ටත් පෙනුන දේ එයාට පෙනුන දේ පෙනුන චිත්‍ර වෙනසක් නිසා නෙමෙයි ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. මොකක් නිසාද? මනස ඒ පේන රූපය ඇතුලේ මයික් එකක් කියන තැනට සීමා කරගත්තා නේද? පොදුවේ චිත්‍රයක් පේන තැනක ඔයගොල්ලන්ට මයික් එකක් විතරක් පෙනුනේ නැහැ කාටවත්. පොදුවේ චිත්‍රයක් පෙනුණා. පෙනුන තැනක ඔයගොල්ලෝගේ මනස සීමා වුණා තැනකට ඒ චිත්‍රය ඇතුලේ මයික් එකක් දැක්කා. දැන් මයික් එක කියන්නේ මනසක් දැකීමක්.
මයික් එක කියලා කියන්නේ මේක මේ විදිහ දෙයක් මේ විදිහ උපකරණයක් මේ විදිහ දෙයකටයි පාවිච්චි කරන්නේ ඔය දැනුම ඕගොල්ලන්ට කොහෙන්ද ගේන්නේ ඔගොල්ලන්ගේ හිත පැත්තේ තියෙන දේවල් ටික ඒ ටික තමයි ඔයගොල්ලෝ දැන් මේ රූපේ පැත්තෙන් දකින්නේ මොකද්ද ඔය රූපේ කියලා හම්බෙන්නේ සීමා කරගත්ත මනසේ අත්දැකීමක් තමයි ඔයගොල්ලන්ට හම්බෙන්නේ ඔයගොල්ලෝ තව තැනකට ගිහිල්ලා දැන් හිතන්න පුළුවන්කම තිබ්බොත් හිතන්නේ මෙතන සීමා කරගත්ත දේවල් වල තිබුණ අත්දැකීම් මිසක එහෙම නැති දේවල් හිතන්න පුළුවන් කමක් නැත්තේ නෑ දැන් එහෙනම් අපිට මේ රූපාදී ධර්මයන් පිළිබඳව සීමා නොවුණු මනසක් ඇති කරගන්න එක කරන්න වෙනවා ඒකට කියනවා විමරියාදිකතේන චේතසා විහරණම් සීමා නොකරන ලද මනසින් වාසය කරනවා කියන සීමා නොකරන ලද මනස කියලා කියන්නේ මොකක්ද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම මේ වලට සීමා වෙලා නැත්නම් මේ දේ පෙන්වන්න පුළුවන් කමක් නෑ හරියට දැන් ඔයගොල්ලෝගේ මනස මේ පේන රූප ඇතුලේ සීමා වුන් නැති දේවල් එකක්වත් ඔයගොල්ලෝගේ ගෙදර ගිහිල්ලා හිතන්න බෑ වගේ ආපහු ස්පර්ශ ආයතන හයෙම මේන එකක්වත් සීමා කරගන්න නැති වුණොත් එහෙම ඔයගොල්ලන්ට කිසිම නිමිත්තක් හම්බ වෙන්නේ නෑ කොහොමද සීමා නොවෙන්නේ මනස ඔයගොල්ලන්ට දකින්න වෙනවා ඔතන ඇත්තටම වෙන ඇත්ත මොකක්ද කියන එක තේරුම් ගන්න වෙනවා මොකක්ද ඇත්ත හටගත් දේ ඉතුරු නැතුව පේන චිත්‍රය නැති වෙලා යනවා එනං පේන චිත්‍රය ඇතුළේ මේ පුටු ධර්මාසන නැතිනම් මේ කෝප හම්බෙන්නේ කොහොමද? මනස සීමා කරගැනීමේ ප්‍රතිඵලයක්. සීමා වුණ මනසක අත්දැකීමක් කියලා. දැන් ඕගොල්ලන්ට බෑ කොයි වෙලාවකවත් ඕක පුටුවක් කියන එක දැනගන්න නැතුව ඉන්නවා කියන එක කරන්න බෑ. ඒ දැනගන්න එකේ නෙමෙයිනේ ප්‍රශ්න තියෙන්නේ. මොකේද ප්‍රශ්න තියෙන්නේ? ඒක සීමා කරගත්ත මනස අත්දැකීම කියලා දන්නේ නැතුව ඒක රූපෙයි කියලා හිතනවා. සීමා කරගන්න මනසේ අත්දැකීම රූපේ තියෙන දේ කියලා හිතනවා. ඔන්න ඕක දෙකක් කරගන්න කියලායි මේ කියන්නේ. ඔයගොල්ලෝ මනසින් ඕක දෙපැත්තට කරලා දකින්න. මොකද්ද? රූපය කියලා කියන්නේ ඇස් දෙකට මේ මොහොතේ පෙනෙන වර්ණ සටහනක්. ඒක පෙනීමෙන් පස්සේ ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඊට පස්සේ අපි ඒක දෙයක් හැටියට දැනගන්නේ මොකද්ද? ඒක සීමා කරගත්ත මනසේ අත්දැකීම නේද? ඔය ඇත්ත තේරුම් අරගෙන ඔය ඇත්තට හිත තියාගෙන ඔයගොල්ලෝ ලෝකේ දේවල් පාවිච්චි කරන්න පරිහරණය කරන්න ටිකක් පටන් ගන්න. ඔයගොල්ලෝ ගෙදර ගියා. ඔය දර්ශනය පොඩ්ඩක් ඉස්සරහම තියෙන දෙයක් දිහා බලලා ඔයගොල්ලන්ට පේනකොට ඔයගොල්ලෝ හොඳට ඔය දර්ශනයට හිත තියන්නකෝ බලන්න. මේ සීමා නොකරන ලද තැනකින් රූපය ඇවිල්ලා පේන්නේ. පේන තැනක මට කෝපේ කියලා හිතෙනවා නම් හිතෙන්නම මොකද්ද සීමා කරන ලද මනසේ අත්දැකීම. මේ සැක් කියලා හිතනවා නම් මොකද්ද සීමා කරන ලද මනසක අත්දැකීම. එතකොට මට පේන චිත්‍රය අල්ලන්න බෑ මම මොකක්ද අල්ලන්නේ. අල්ලනකොට ගැටෙනවා පටවි 17ක් ස්පර්ශය. එතකොට මේ දෙකම එකතු කරන්න මතකින්ද සීමා වෙලා හිතන මනසේ අත්දැකීම. ඔන්න ඔය දෙයට හිත තියාගෙන ඉඳි පරිහරණය කරන්න පටන් ගන්නකො ඔයගොල්ලෝගේ හිත කොච්චර වේගෙන් මේ රූපයන්ගෙන් නිදහස් වෙයිද කියලා බලන්න. එතකොට ඔයගොල්ලන්ට දකින්න පුළුවන්කම තියනවා මේ හටගත්තු ධර්ම ඉතුරු නැතුව නැති වෙලා යන තැනක අපි මොනවද මේ උපද්දගෙන වාසය කරන්න කියන එක දකින්න පුළුවන්කම තියෙනවා. ඒපා එතනට එකපාර හිත තියන්න බෑ නම් ඔයගොල්ලෝ හිත තව දුරටත් පුරුදු කරන්න ඕනේ තැනකට. මොකටද හිත පුරුදු කරන්න ඕනේ? අනිත්‍ය වශයෙන් දකින්න, දුක් වශයෙන් දකින්න, අනාත්ම වශයෙන් දකින්න ඔයගොල්ලෝගේ මනස පුරුදු කරන්න ඕනේ. මොකද්ද අනිත්‍ය වශයෙන් දකින්න කියලා කියන්නේ? අනිත්‍යයි කියන්නේම හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එක. මොනවාද ඒ ඇහැ, රූප, චක්කු, විඥාන ආදී මේ ධර්ම තමයි අනිත්‍ය වශයෙන් අපි දකින්න ඕන. ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්තංගම. මේ රූපේ හට ගැනීම, මේ රූපේ වැය වීම. ඕක තමයි නෝනින් ඔයගොල්ලන්ට දකින්න තියෙන වෙන දෙයක් නෙමෙයි. මෙන්න මේකයි රූපය, මෙහෙමයි රූපය හටගත්ත, මෙහෙමයි රූපය වැය වෙන්නේ. ඔන්න ඔය ඇත්ත ඔයගොල්ලෝ මනසට පෙන්වා දෙන්න උත්සාහවත්. අර මට්ටමට එකපාර හිත ගන්න අමාරු නම් මේ මට්ටම ඔයගොල්ලෝ හැම වෙලාවකදීම බලන්න. ඕක බලන්න ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා රූපය කියන තැනින් තමයි හැබැයි හසු වෙන්නේ. මේ කියන්නේ අම්මා, තාත්තා, දුව පුතා මේ වස්තු මේවා පේන තැන් වලින් ඕක දකින්න කියන එක නෙමෙයි. එතනින් අල්ල ගන්න අමාරු. එහෙනම් ඔයගොල්ලෝ කරන්න ඕනේ මොකද්ද? එතනින් අහු වෙන තැනක් නෙමෙයි, නානත්ත නිමිති අහු වෙන තැනක් නෙමෙයි. ඇහැට පේනව නම් පේන තැන ඔක්කොම එක තැනින් අල්ල ගන්නවා. මොකද්ද එකම දේ? වර්ණ සතහනක් පේනවා. වර්ණ සතහනක් පාට ටිකක් පේනයි. මොකටද? ඇහැට තමයි පේන්නේ. දැන් තියෙන රූපයක් පේනව නෙමෙයි, ඇස ඇති කල්හි රූපේ තියෙනවා, රූපේ ඇති කල්හි ඇහැ තියෙනවා. මේ දෙකේම එකතුව තමයි මේ පේන බව හදලා තියෙන්නේ.
ඔගලොන්ට බෑනේ නේ මේ පේන රූප තියෙන එක දකින්න බෑනේ නේ බෑ තියෙන රූපේ දකින්න බෑ නම් මේ පේන්නේ මොකද්ද නේ දැන් හිතන්නකො බල්ලෙක් වගේ සතෙක් මේක දකින්නකොට ඒක එයාට පේන විදිහත් අපිට පේන විදිහත් දෙවියෙක් හිටියොත් එයාට පේන විදිහත් සමානද අසමානද අසමානයි එතකොට කාටද හරිම තියෙන දේ පෙනෙන්නේ නැති අපිට කියන්න බෑ කාටද හරිම විදිහට පෙනුනේ කියලා බල්ලා දකින්නේ එයාගේ ඇහි මට්ටමට අපි දකින්නේ අපේ ඇහි මට්ටමට දෙවියා දකින්නේ එයාගේ ඇහි මට්ටමට අපිට කියන්න බෑ කාටද හරිම දේ පෙනුනේ කියලා එහෙනම් අපි ලෝකේ දකින්නේ මොන විදිහටද අපේ ආයතන ටික පෙන්වලා දෙන විදිහට උපතින්ම කළු සුදු විතරක් පේන මිනිස්සෙක් හිටියොත් එයාගේ ලෝකයේ පාට තියනවා නෑ කළු සුදු විතරයි එයාට තියෙන්නේ එතකොට ඒ තියෙන දේ දැනගන්න නිසා නෙමෙයි තමන් විඳින්නේ හැම වෙලාවකදීම තමන්ගේ ඇහි මට්ටම නිසා එතකොට ඇහැට පේන රූපය රූපේ වර්ණ සටහනක් ගැටෙනකොට පේනවා ඒක නැති වෙනකොට නැති වෙනවා. එතකොට එතනට යෙදෙන තව දෙයක් තියෙනවා මොකද්ද? ඇහැට රූපාවක් දකින්න බෑනේ. දකින්න කියන දේ දැනගැනීමක් නැති නිසා මොකද්ද ඕනේ? හිත ඕන. රූපයක් පේන තැනක ධර්ම කීයක් උපදිනවද? තුනක් තියෙනවා. ඇහැ, රූප සහ චක්කු විඥාන. දැනගන්න හිත ඔය තුන තමයි උපදින්නේ. ඔය තුන එකතු වුණා නම් යම් තැනක කියනවා පේන දේ ඉපදුණා. ඔය තුනෙන් එකක් හරි නැති වුණා නම් මොකද වෙන්නේ? පේන දේ නැති වෙලා යනවා. එහෙනම් අපිට මොහොතින් මොහොත, ඒ කියන්නේ අර අපි කිව්වේ බල්බ් එකක් කප්පරේට 60 වතාවක් නිවෙමින් පත්තු වෙමින් තිබුණා කියලා. ඔකේ පළවෙනි පාර දැල්ුණා කියලා කියන්නේ මොකද්ද? ඔය හේතු තුන එකතු වුණා, එක වෙන් වුණා කියලා කියන්නේ නෙමුණා. ඒක දැන් නැත්තේ නැහැ. ආපහු හේතු තුන එකතු වෙනවා. ආපහු මොකක්ද? පේනවා. කලින් තිබ්බ එකද? නැහැ, අලුතෙන් තිබ්බේ. එතකොට ඔන්න අපිට පේන මේ රූපය මේ රූපේ හට ගැනීම කොහොමද හටගන්නේ මේ ධර්ම තුනක එකතුව නිසා නැවත නැවත රූපේ උපදින බව ඇති වෙනවා එතකොට මොහොතින් මොහත රූපේ අලුතෙන් හටගන්න දෙයක් හැටියට අපි දකින්න පටන් ගන්නවා ඒ තමයි සමුදේ පැත්ත දකින්න කියලා කියන්නේ ඔකට තව කතා කරන්න පුළුවන් අතීත හේතු පැත්තත් කතා කරන්න පුළුවන් හැබැයි ඒක ගැන කතා නොකොට මම මේ වර්තමාන ප්‍රත්‍ය විතරයි කතා කරන්නේ මේ ධර්ම තුනේ එකතුව නිසා පේනවා ඒ ටික නැති වෙනකොට නැති වෙනවා ඊට පස්සේ අස්තංගමය කියලා කියනකොට මේක නැති වෙනවා. හේතු තුන වැයවීම වෙනවා කියන්නේම නැති වෙලා යනවා. ඔකට අපි කියනවා අස්තංගමය කියලා. වේදනා සංඥා සංඛාර කියන ටිකත් ඇති වෙන්නේ මොකක් තිබුණොත්ද? ස්පර්ශය තිබුණොත්. හිත ඉපදුනොත් දැන් ඕක දැනගත්තනේ. ඒකට ස්පර්ශය යෙදුනොත් තමයි දැනගන්නේ. විඥානයේ තියෙන අර රූපයත් නාම ධර්ම ටිකත් නිසා තමයි විඥානේ තියෙන්නේ. ওই ටික ඇති කල්හි හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඕක තමයි සිද්ධ වෙන දේ. දැන් අපිට තියෙනවා අනිත්‍ය වශයෙන් දකිනකොට ඇහැ හරහා කොහොමද මේ ධර්ම උපදින්නේ? ඒක ඉතුරු නැතුව නැති වෙන්නේ කොහොමද කියලා දකින්න. ඕගොල්ලෝ අමාරුවෙන් හරි එක තැනක ඇත්තක් දැක්කොත් දරුවා ඉන්නවමයි කියලා පේන තැනක ඕගොල්ලෝ ඔය ඇත්ත දකින්න උත්සාහවත් වුණොත් අමාරුවෙන් හරි ඕගොල්ලෝ පෙන්නලා දුන්නොත් නෑ මේ රූපය හටගෙන ඉතුරු නැතුව නැති වෙන තැනක මම මනස සීමා කරගෙන මේ රූපය ගැන මේ දරුවා ඇති බවට හිතා ගන්නවා. එහෙම නැත්නම් අර ෆොටෝ එකේ කතාව අත උස්සන කතාව වගේ 100 වෙනි ෆොටෝ එක පේනකොට 99 එක අත්දැකීම 100 ඇතුලේ දාලා බලනවා වගේ මම දරුවා කියලා වර්තමාන මේ මොහොතේ හටගත්ත රූපයක් ඇහැට පේනකොට දරුවා කියන එක මම මනසින්ම උපද්දලා නේද මේ විඳින්නේ කියන එක ගැන නුවණ උපද්ද ගන්න උත්සාහවත් වෙනවා. දැන් ඔය ඇත්ත තමයි මේ පේන හැම රූපයකම ඇත්තනේ. ඔක ප්‍රඥාව වැඩෙනකොට ඔගලොන්ට එකින් එකට හිතන්න දෙයක් නෑ. අරමුණු 1000ක් එකපාර තියලා හිතුවත් පේන රූප 1000ම ඇත්ත එකක් නෙමෙයිද? ඇත්ත එකක් මොකද්ද? ඒක හේතු ඇති කල්ලි හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා ගියා කියන එක තමයි. ඒක ඒකේ හටගැනීම සහ වැයවීම දකින්නකොට ඔගලොන්ට මේ ලෝකේ ඇත්ත වෙන්නේ නැති වෙන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට ඔයගොල්ලෝ ඇත්ත දකින්න උත්සාහවත් වීම කරන්නට ඕනේ. ඒක ඒ විදිහටත් ඔයගොල්ලොන්ට තේරෙන්නේ නැත්නම් කරන්න අමාරු නම් මොකද්ද කරන්න? ඔයගොල්ලෝ සතිපට්ඨානයක මනස වඩන එක පටන් ගන්න ඕනේ. කායanusasanawa කියන තැනින් පටන් අරගෙන සතිපට්ඨානයක මනස වඩන තැන පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ රූපේ විච්ඡේදනය කළා දකින්න. මම කියලා කියන්නේ කෙස් ටිකද, ලොම් ටිකද, හමද, දරුවා කියන්නේ කෙස් ලොම් හමද මේවද?
මේ සුපුටු කියන තැනක මේ සතර මහා ධාතුවද මේක කියලා කියන්නේ. වටිනාකමක් හම්බෙන තැනක සතර මහා ධාතුවද වටින්නේ. සතර මහා ධාතුවේ මොන ධාතුවද වටින්නේ. හොඳට දකින්න මේ විදිහට විච්ඡේදනය කරලා හොඳට රූපය ගැන පෙන්නලා දෙන්න. ඒකට එකට කියනවා කායනපස්සනාව වඩනවා කියලා. ඔයගොල්ලන්ට රූපේ මේ විදිහට පේනකොට ඔයගොල්ලන්ට පේනවා ඒකත්වයක් ඇති වෙනවා. මේ වටින සතර මහා ධාතු නොවටින සතර මහා ධාතු ඇත්තේ නෑ. මම වෙච්ච කොටස් මම නොවන කොටස් කියලා හම්බෙන එකම අනාත්ම ස්වභාවයක් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ බව ප්‍රකට වෙනකොට ටිකක් ඔන්න විපස්සනාවට ලං වෙනවා. අර අනිත්‍යතාවය දකින්න ඔයගොල්ලෝගේ මනස ටික ටික පුරුදු වෙනවා. ඒ තැනට ඔයගොල්ලෝගේ හිත ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට පේන අරමුණේ ඇත්ත දකින්න උත්සාහවත් වෙන්න ඒක තමයි කරන්න ඕනේ දේ. ආයතන හය පැත්තෙන්ම ඔය ස්කන්ධ ධර්ම ටික ඇත්ත දකින්න ආශ්‍රව උපාදානයෙන් ඇසුරු නොවන විදිහට ඔයගොල්ලෝ මනස පවත්වන්න උත්සාහවත් වෙන්න. ඒකින්ද කරන්න අභ්‍යාසයක් ඔයගොල්ලන්ට මම දුන්නොත් ඔයගොල්ලෝ ගෙදර ගිහිල්ලා ඉඩ ලැබෙන වෙලාවක කාය විවේකයේ ලැබෙන වෙලාවක පොඩ්ඩක් සිහිය සහ නුවණ භාවිත කරන විදිහ පොඩ්ඩක් පුරුදු වෙන්නකො. ප්‍රායෝගිකව සිහිය සහ නුවණ භාවිත කරන විදිහ පුරුදු වෙන්න. ඒකෙදී ඔයගොල්ලන්ට වැඩක් කරන්න වෙන වෙලාවක නම් ඔයගොල්ලෝ කලබලෙන් ඒක කරන්න වෙන වෙලාවක නොවි පොඩ්ඩක් හෙමින් කරන්න පුළුවන් පහදුවේ මේ මානසිකාරය පවත්වන්න පුළුවන් වෙලාවක ඉදිරිපස පේන රූපය කියලා ඔයගොල්ලන්ට හම්බෙන තැනක ඔයගොල්ලෝ ඒ ගැන නුවණ තියාගන්න ඉස්සෙල්ලා මේ පේන චිත්‍රය ඇතුලේ නැතිනම් පේන මේ අනාත්ම වර්ණ සටහන ඇතුලේ සීමා වෙන නිසාන මේ ආසනයක් හම්බෙන්නේ මේ මේසෙ පේන්නේ මනස සීමා වුණ නිසා. මේසේ කියලා කියන්නේ සීමා වුණ මනසේ අත්දැකීම නේද? එතකොට ඒ මේසයට අත දික් කරනවා කියලා කියන තැන ගැන සිහියෙන් එක කරන්න. රූපය පේන තැනක අපි මේක මේසය කියලා මනස සීමා කරගෙනම නේද විඳින්නේ කියන නුවණ ඇතුව ඒක පරිපාවිච්චි කරන එකට අත දික් කරනවා කියන එක කරන්න. ඒක නුවණ ඇතුව තියෙන මේසය අල්ලනවා නෙමෙයි කියන්නේ. තදගතිය දැනෙනකොටම ඔගොල්ලන්ට මේ අනාත්ම සතර මහා ධාතුවම නේද මනස සීමා වෙලා මේසෙ හැටියට හම්බ වෙන්නේ කියලා ඒක ගැන සිහිය ඇතුව ඒක පාවිච්චි කරන තැනට හිත ගන්න. දැන් ඕක තමයි ඔගොල්ලන්ට කරන්න තියෙන අභ්‍යාසය. ඔගොල්ලන්ට ඕක එකපාර තේරුම් නැතිනොත් මේක අපහු පොඩ්ඩක් අහලා හරි බලන්න දැන් අහන්න පුළුවන් නේ අවකාශයක් සැලසෙවියා. ඔගොල්ලෝ කණ්ණාඩි දෙකක් දානකොට කණ්ණාඩි දෙක දිහා බලලා ඇස් දෙකට කණ්ණාඩි දෙක දාගන්නවා. දාගත්තට පස්සෙත් ඔයගොල්ලෝ බලන්නේ කණ්ණාඩි දෙක දිහාද කණ්ණාඩි දෙක හරහා ලෝකෙද? කණ්ණාඩි දෙක හරහා ලෝකේ තමයි ඊට පස්සේ බලන්නේ. දාගත්තට පස්සේ ආයේ කණ්ණාඩි දෙක දිහා බල බල ඉන්න යන්නේ නැහැ. කණ්ණාඩි දෙක දිහා බලලා කණ්ණාඩි දෙක ඇස් දෙකට දාගන්නවා වගේ තමයි මානසිකාරය පවත්වන්න කියන එක. ඒ විදිහට මානසිකාරය පැවැත්වලා නුවණ ඉපදුන කියලා කියන්නේ දැන් කණ්ණාඩි දෙක දාගෙන ඉවරයි. දැන් මොකද කරන්න ඕනේ? කණ්ණාඩි දෙක හරහා ලෝකය බලන්න. කණ්ණාඩි දෙක හරහා ලෝකේ බලනකොට ඔයගොල්ලන්ට පේන්නේ මොනවද? නුවණින් දකින්නේ නැහැ මොකද? නුවණ නැමැති කණ්ණාඩි දෙක දාගත්තාම ඔයගොල්ලන්ට නුවණ හරහා බලන්න. එතකොට ඔයගොල්ලන්ට අර පේන හැම රූපයකම ඇත්ත මෙහෙමයි. හැම තැනකම මේ ස්කන්ධ ටිකක් කියන එක නුවණ ඇතුව වාසය කරන්න පුළුවන්කම තියෙනවා. ඒකට හිත පුරුදු කරන්න ඕන නිසා තමයි නුවණට හිත පුරුදු කරන්න ඕන නිසා තමයි මම කිව්වේ අර විදිහට ඔයගොල්ලෝ පාවිච්චි කරන තැනක පොඩි වැඩක් කරන තැනකදීත් ඔය නුවණ පවත් ගන්න උත්සාහවත් වෙන. දැන් එතනදී ලොකුවට හිත හිතින් නැහැ නේ කල්පනා කර කර ඉන්නේ නැහැ. අර දර්ශනය ගැන නුවණක් අපිට තියෙන්නේ. වර්ණ සටහනක් පේන තැනක සීමා කරගත්ත මනසක අත්දැකීම නේද? ඔගොල්ලෝ එක තැනක ඉඳගෙන හිටියත් ඔයගොල්ලන්ට මතක් කරන්න පුළුවන්. දැන් මතක් වෙනකොටම ඔයගොල්ලන්ට ඒ ගැන හිතන්න පුළුවන් දෙයක් තියෙනවා. මොකක්ද? සීමා කරගත්ත මනසක අත්දැකීම. රූපේට සීමා වෙලා හිතන කම නිසා නේද හිතෙන්නේ? තියෙන රූපේ ගැන හිතනවා නෙමෙයි. මේ මොකක්ද ඇති වෙන්නේ? සීමා කරගත්ත මනසම නේද මේ දැන් සිහි කරන්නේ. මෙතන ඉඳලා බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට gedara කියලා මතක් වෙන්නේ මොකද්ද? සීමා කරගත්ත මනසේ අත්දැකීම. ඔයගොල්ලෝ තියෙන දේ ගැන හිතනවා නෙමෙයි. දැන් කියන්න බෑනේ ඔයගොල්ලන්ට ගේ ළඟ මොකද වෙන්නේ කියලානේ. ඇයි ගේ ඉතර ගැන නෙමෙයි හිතන්නේ? මොකක් ගැන හිතන්නේ? මනස සීමා වෙච්ච එකක අත්දැකීම හිතන්නේ. අන්න ඒක ගැන නුවණ තියාගන්න. දරුවා කියලා හිතනකොටම බලන්න නෑ. රූපේ පේන තැනක මගේ මනස සීමා වෙලා රූපෙටයි දරුවා කියන එක ගේන මනස පැත්තෙන් ඇති කරගන්න දෙයක්. ඒක ගැන ඔයගොල්ලෝ නුවණින් දකින්න පුරුදු වෙන්න. ඒක ප්‍රකට වෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ ඊළඟට මොකද්ද කරන්න ඕනේ? අර කියපු මානසිකාරය කරන්න පටන් ගන්න. මොකද්ද?
ඇහැට රූපය මේ මොහොතින් මොහොතට අලුතෙන් එන්නේ මේක ඉතුරු නැතුව නැති වෙලා යන අර කියපු විස්තරයම හිතලා පෙන්නලා දෙන්න මේක හටගෙන නිරුද්ධ වෙන තැනක මම උපද්ද ගන්න දෙයක් නේද කියන එක පෙන්නලා දෙන්න එතකොට දැන් ඔන්න ඔයගොල්ලෝ කරුණ දෙකක් මානසිකාරය වෙන් කර ගැනීමත් නුවණ වෙන් කර ගැනීමත් ඊට පස්සේ නුවණ භාවිත කරන්න ඔයගොල්ලෝ වැඩි අවස්ථාවක් දෙන්න ඕනේ මොකටද නුවණ භාවිත වෙන තැනට ඒකෙන් තමයි වේගය කෙලස් ශාස්ත්‍රෝ ගෙවන්න පුළුවන්කම තියෙන්නේ හැබැයි නුවණ උපදින වේගය අඩු නම් මොකද කරන්න ඕනේ මානසිකාරය වැඩි කරන එක මානසිකාරය නැතුව නුවණ ඉදීමක් නැහැ ඒ නිසා මානසිකාරය වඩන්න කරන්න එතකොට නුවණ උපදිනවා ඊට පස්සේ නුවණ ඉපදුනාට පස්සේ හිත හිතින් යන්න එපා ඊට පස්සේ අර නුවණ හරහා ඇති වෙන අරමුණු වල ඇත්ත දකින්න භාවනාවක් හැටියට ඔයගොල්ලෝ නිතර ඒක පුරුදු කරන්න පටන් ගන්න ඔයගොල්ලෝ අඩුම තරමේ දවසකට ඔයගොල්ලෝ ටිකක් නිතර බණ අහන පිරිසක් නිසා ඔයගොල්ලෝ උලම ඔක වැඩි කාල සීමාවක් පටන් ගන්න මම බණ වැඩිපුර අහන්න තියෙන නම් ගොඩක් කාලාට කියන්නේ අඩුම තරමේ දවසකට අරමුණු 10කවත් 5ක 10ක ඉඳලවත් මේක පටන් අරගෙන යන්න කියලා. එතකොට ටික ටික බලනකොට ඒක ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඕගොල්ලෝ නිතර ධර්මය අසුර කරනවා නම් ඕගොල්ලන්ට 5ක 10ක නෙමෙයි දවසේ පුළුවන් හැම කාල සීමාවක් ඇතුළෙම ওই දර්ශනය ඇතුළේ ඉන්න උත්සාහවත් වෙන්න. පේන නිමිති අසුර වෙන්නේ නැති විදිහට සීමා කරගත්ත මනසක අධ්‍යක්ීම කියන එක නේද මේ ප්‍රකට වෙන්න කියන එක ගැන නුවණ ඇතුව බලාගෙන ඉන්න තැනට පත් කරගන්න. ඒ ගැන සිහිය සහ නුවණ පවත් ගන්න. ඒක වැඩි වෙලාවක් කරන ඔයගොල්ලෝ කොච්චර කාලයක් ඒ සඳහා වෙන් කරනවද? ඔයගොල්ලෝ කොච්චර කාලයක් ඒකට වීර්ය කරනවද කියන එක මත තීරණය කරනවා. ඔයගොල්ලෝ කොච්චර ඉක්මනට නිවන් දකින්නවද නැද්ද කියන එක. ඔයගොල්ලන්ට ඒකේ වැඩි කාලයක් ඒ සිහිය සහ නුවණින් ඉන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට එච්චර ඉක්මනකට ඒක අවබෝධ කරගන්න තැනට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඇත්ත තේරුම් ගන්න රත්ටිච්චි යකඩයක් අපි අල්ලන්න ගියොත් අපි රත් වෙන බව තේරුම් අරගෙන හිටියාම තදින් අල්ලන්නේ නෑ රත්ටිච්චි බව දන්නේ නැතුව ඔය හොද්දක තියෙන හැන්දක් එහෙම අල්ලන්න ගියොත් අත පිච්චෙනවානේ ඒ වගේ ඔයගොල්ලෝ පාවිච්චි කරන ලෝකේක රත් වෙන දෙයක් කියලා තේරුම් අරගෙන ඒක පාවිච්චි කරන්න ඔයගොල්ලෝ වගකීම් යුතුකම් ඒ දේවල් කරන්න ඒවා ඉෂ්ට කරන්න ඒවා පැහැරහැරින්න එපා හැබැයි ඔයගොල්ලෝ තේරුම් අරගෙන ඉන්න ඒවල සීමාව මොකක්ද කියන එක. ඒක යන්න පුළුවන් තැන මොකක්ද කියන එක. ඒක දැනගත්තට පස්සේ අපිට පුළුවන්කම තියෙන ටිකක් දුවන වේගෙ අඩු කරගන්න. ලෝකෙන් එන පීඩනය, පීඩාව අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. මේ ජීවිතේ බොහොම රණ්ඩු වෙලා අල්ලපු ගෙදර වත්තත් එක්ක අල්ලලා වැට ගහලා අල්ලපු ගෙදර ඉපදුනත් එහෙම ඊළඟ ජීවිතේ. නේ? ඒ වගේ වෙන්න බෑද? වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ තැනකට අපිපත් නොවෙන්න අපිට ලෝකයේ දේවල් අල්ලගෙන අපි ඒ දේවල් අනුව යන්නේ නැති වෙන්න තරම් පොඩ්ඩක් නිවුණු මනසක් ඇති කරගෙන ධර්මයේ පැත්තට තව තවත් උනන්දු වෙමින් කටයුතු කරන්න. ඒකට වෙලාව නැති කරගන්න එපා. ඒ නිසා කොච්චර ඔයගොල්ලන්ට කටයුතු තිබුණත් ඒ කටයුතු කරන ගමන් මේක වෙනුවෙන් ඔයගොල්ලෝ වෙලාව ඉතුරු කරගන්න කටයුතු වල නියැලෙන්න බණ අහන්න නිතරම ධර්ම ශ්‍රවණය කරන්න ඒක තුල තමයි ඔයගොල්ලන්ට මේ දේ ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ නිවීම අත් විඳින්මින් මේ ධර්ම මාර්ගය තුළ ඔයගොල්ලෝ ගමන් කරන්න එක ඔයගොල්ලන්ට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින දෙයක් බවට පත් වේවි. ඉතින් කවුරුත් කල්පනා කරගන්න හැම දිනම සද්ධර්ම ශ්‍රවණය කරගෙන යෝනිසෝ මනසිකාරයන් පවත්වාගෙන වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුන මේ සියලුම කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කරමු දෙවියන්ට. දෙවියෝ මේ පින් සතුටින් සාධනාතයෙන් අනුමෝදන් වන ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා හැමදෙනාම දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී මේ ධර්ම දේශනාවන් සිද්ධ කරගෙන මේ රැස් කරගත්ත සියලුම කුසල ධර්මයන් ඔබ හැම දිනා නමින්ම මේ පරලෝකීය සියලුම ඥාතීන්ටත් අපි අනුමෝදන් කරමු. සියලු ඥාති වර්ගයා මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන ලබත්වා. ඒ හැම දිනාටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න.
එවගේම මේ සියලුම කුසල ධර්මයන් ධර්මශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් මේ අවස්ථාවට සහ සම්බන්ධ වුණ පැමිණෙන්නට නොහැකි වුණ සියලු දෙනාටත් එවගේම වස්සාරාධනා කරමින් ඒ සියලු කටයුතු සම්පාදනය කළ පින්වත් පිරිසටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ හැම දිනාටම වැඩමවා දාළ මෑණියන් වහන්සේ ප්‍රධාන ඔබ හැම දිනාටම මේ උතුම් කුසලයන් නිදුක් නිරෝගී සුවපත් බව චිර ජීවන සම්පත්තිය සලසාගෙන කායික මානසික සැනසිල්ල උදා කරගෙන උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා මම අනුමෝදන් වන්නම්. හැම දිනාටම තෙරුවන් සරණයි.